දම් සිහ නද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද අපේ දහම් හමුවේ අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ ඊටාම වටිනා උතුම් සූත දේශනාවක් මේ දේශනාවේ නම රථ විනීත සූත්‍රය පින්වත්නි මම මේ දහම් සූත දේශනා ඔබට කියන්න පටන් අරන් දැන් අවුරුදු 20කට වැඩි. ඉතින් අපි බලාපොරොත්තු වුණේ සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනාවල් කීමෙන් බලාපොරොත්තු වුණේ මෝරපු නෝණක් තියෙන පිරිසක් බිහි කරන්නයි. ඒ මෝරපු නෝණක් උවමනා වෙන්නේ නොමේරු අය මේරුවා කියලා හිතාගෙන අමාරු වෙටිච්ච අවස්ථාවල් පහු කරගෙනයි මම මේ දහම් කතාව කළේ. මම මේ ධර්මයේ සොයාගෙන ගියේ මීට අවුරුදු 30කට කලින්. එතකොට ඒ ගියපු තැන්වල මාර්ගඵල දෙනවා. ඉතින් අපිත් ඒ භාවනා කරගෙන යනකට ඉතින් අපිට හිතෙන ඒවා එක එක වැටහෙන ඒවා. ඉතින් මම දවසක් භාවනා කරගෙන ඇද්දී අංග නොදෙන්නේ ගිහිල්ලා ඇට සැකිල්ල විතරක් පේන්න අරගෙන ඉතින් ඒවා අපි දිනුවක් හරි සැලකුවේ නැහැ. ඊට පස්සේ ඉතින් එක එක දේවල් වෙනවා. ඒවා ඉතින් සමහර අවස්ථාවලදී අපිට ඒ කාලේ ඉගැන්නුවේ ඒවා පේනකොට පේනවා පේනවා කියලා අතාරින්න කියලායි. ඉතින් ඊට පස්සේ ඒ භාවනාවල අපිට ඉගැන්නුවා භාවනා කරගෙන යන්න අරමුණ නොදෙණිය යන්න. ඊට පස්සේ ඉගැන්නුවා අපිට මේ සෝවාන් ඵලෙ සකදාගාමි ඵලෙ අදිෂ්ඨාන කරන්න කියලා. ඉතින් ඌව තමයි අපි කර කර හිටියේ. අපි ධර්මයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි ඒ දහම් වැඩසටහනේ උපාසක මහත්තයෙක් හිටියා භාවනා කර කර. ඒ උපාසක මහත්තයා මාත් එක්කම කිව්වා මේ මට දැන් මේ විද්ධි ඥාන 40 ගණන් පහළ වුණා කියලා. ඊට පස්සේ ඒ භාවනාව දීපු ස්වාමීන් වහන්සේ පිළිගත්තේ ඒ උපාසක මහත්තයා රහත් වුණා කියලා. ඊට පස්සේ දැන් අපි අහලා තිබුණේ ඒ කාලේ රහත් වුණාට පස්සේ දවස් 7ක් ගිහි ගෙදර ඉන්න පුළුවන් කියලා. හැබැයි දේශනාවේ තියෙන්නේ රහත් වෙච්ච දවසේ ගිහි ගෙදරින් පැවිදි වුණේ නැත්තම් පිරිනුවම් පානවා කියලා. එච්චරවත් අපි දැනගෙන උන්නේ නැහැ.
ඊට පස්සේ මං ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි අර පාතික දැන් රහත් වෙලා ඉන්නේ ඉක්මනට මාන කරමු දවස් 8ක් යන කලින් නැත්තම් පිරිනුවම් පායි කියලා. හවෝ මාන කරන්න බෑ යාට ප්‍රෙෂර් කිව්වා. ඉතින් ඒ වගේ දේවල් අපි අද්දිටුවා මීට අවුරුදු 30කට කලින්. ඒ කාලේ තිබිච්ච වෙනස ඒ කාලේ YouTube නෑ. ඉන්ටර්නෙට් නෑ. Facebook නෑ. ඒ නිසා ඒ වැඩසටහන් මේ සැඩපහර වගේ ගියේ නෑ. ද ඉන්ටර්නෙට් කියන්නේ සැඩපහර. Facebook කියන්නේ සැඩපහර එකේ ගහගෙන යනවා. ඉතින් ඊට පස්සේ මං එතනින් හරියන්නේ ඊට පස්සේ තීරුණා ඉතින් ටික කාලයක් ගිහිල්ලා පස්සේ ඒ හාඳුනුම කියනවා මියා මිය මගේ පල්ලෙබුවා කී කී මේ විකාරයක් කිව්ව අපිත් රැවටුණා කියලා. ඊට පස්සේ මට තීරුණා මේක හරියන්නේ නෑ. ඊට පස්සේ මං එතනින් ගියා. ගියාට දැන් මගේ හිතේ තියෙන්නේ මේ කාගේ හරි යටතේ මේක කරලා ඉක්මනට මේකෙන් ඈතර වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම අදහස් කරගෙන තමයි ඔක්කොම ගිහිල්ලා මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්නේ. ඉතින් කෙලවරක් නැහැ මේ සෝවන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමී වෙනවා. ගිහි අම්මලා ගොඩක් හිටිය එහි රහත් වෙලා. ධර්මී ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට තේරුනේ යොක්කම මම්මුලා වීම කියලා. ඊට පස්සේ මං ඔහොම යද්දී මට මේ සූත්‍ර දේශනාවල් ඉස්මතු කරලා කතා කරන ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා අමතක වේශය කියලා. උන්වහන්සේගේ ඇසුරට මං වැටුණා. උන්වහන්සේත් එක්ක ඉන්නකොට මමත් එක්ක තවන් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට ඉක්මනට සමාධිය ඇති වුණා. ඊටපස්සේ ඉතින් වීරියෙන් භාවනා කරද්දී මට කිව්වා දැන් හරි මම සෝතාපන්න වුණා. මං හිතුවා අතන වැරදුනාට මෙතන හරි කියලා හිතුවා. හිතලා දැන් ඔන්න එතන ඉන්නකොට දැන් ඔන්න උපාසකම් වලට දෙනවා විනාඩි 20ක් අසු භාවනාවයි විනාඩි 20ක් මෛත්‍රී භාවනාවයි කරලා ආනාපාන කරගෙන යන්න. ඉතින් ගොඩාක් අයට සමාධිය ඇති වෙනවා. එතකොට සමාධිය ඇති වෙලා තියෙනකොට ඔන්න ඊට පස්සේ ඇතිවීම නැතිවීම බලන්න කියලා අනිත්‍යයි බලන්න කියලා උගන්වනවා. ඔන්න ඊට පස්සේ උන්වහන්සේ එක එක ඒ සමාධිය ඇති වෙන සමාධි ආලෝක වලින් තමයි උන්වහන්සේ මගපල මේකයි මේකයි කියලා තීරණය කරන්නේ. ඉතින් උන්වහන්සේව මම දැඩි ලෙස අදහාගෙන හිටියා. මේක නම් හරි තමයි කියලා. ඒ සූත්‍රත් කියනවානේ මේ බුද්ධ දේශනා කියව කියව තමයි කරන්නේ. ඊට පස්සේ ඔන්නම වෙලා දැන් අනුරාධපුරේ අපි ගියා. දැන් අනුරාධපුරෙත් ඉන්නවා. දවසක් උන්වහන්සේ මට කිව්වා මේ රායක ඥානනන්ද මම නම් දැන් රහත් පල්ලියට පත් වුණා. දැන් මට හරි සතුටු. ඇයි දැන් මං ඉන්නේ සීමිත කෙනෙක් ගාව නෙවෙයි. මං ඉතින් බිම පෙරලිලා දෙපා සිඹගෙන මං දැන් ඉන්නවා. මමත් එක්ක තවත් සාදු කෙනෙක් හිටියා. මං උන්වහන්සේට ඉක්මනට ගිහින් කිව්වා උන්වහන්සේට ආරණ එක. මං ගිහින් කිව්වා දැන් මේමයි ආසවලා අපේ ස්වාමීන් වහන්සේ රහත් වුණා කිව්වා. එහෙනම් බලන් යන් කියලා අපි ඉක්මනට ආවා. ඊට පස්සේ දැන් මම නම් දැන් හරි කරගත්තා කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ මම කියන්නේ මහමිනා හදන්න කලින් වෙච්ච දේවල් 1900 මේ අනු ගණන්වල මුල් කාල වෙච්ච දේවල්. ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ තව උපාසකම්ම කෙනෙක් හිටියා. උපාසකම්මට පේනවා එක එක ඒවා. ඉතින් අම්මත් ළඟ තියාගෙන දැන් මෙයාට අදිස්ථානයක් ගන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේට ඔයත් දැන් මේක ඉවර කරගන්න කියලා. මන් පුරුදු වෙලා තිබුණ මේ කීනම ගිහිල්ලා සූත්‍ර පොත බලන්න මේක හරිද කියලා. එතකොට ඉතින් උන්වහන්සේත් එක්තරා ඒ සතිය ඇතුළත මට කිව්වා අපි කතා නොකර අපි දිගටම වීර්යය කරමු කියලා. උන්වහන්සේ දිගටම ගිල කියන්නේ සාමාන්‍යයෙන් දවල් දානේ වළඳලා එකට විතර භාවනාවට වාඩි වුණාම හවස 7ට විතර නැගිටින්නේ. පැය 7කටක් සමාධියෙන් ඉන්නවා. එතකොට දැන් අපි හිතනවා මේක නම් හරිම තමයි කියලා.
ඊට පස්සේ මට දවසක් කිව්වා මේ ඥානানন্দ මේ සතරමග සතරපල සම්පූර්ණ වුණා කියන මොකද්ද කියලා මගේ දන්නවා ඒක මට මේ වචනේ කටට දෙනවා මං කුවේ රහත් ඵලෙන්නේ එහෙනම් මාත් කරගත්තා කිව්වා මට වඩා බාලයි උන්වහන්සේ නමුත් මම ගිහිල්ලා පත්ක දෙරලා දීපාලන් වන්දනා කළා ඉතින් රහතන් වහන්සේලා ගාවනේ දැන් ඉන්නේ දැන් ඊට පස්සේ දැන් ඉතින් අපි ආයෙ ගියා අමතක වෙසිය හම්බෙන්න ගිහිල්ලා උන්වහන්සේ දැන් උන්වහන්සේත් එක්ක ගියාම දැන් අපි දැන් පිටත් වුණා නන්දපුරේ පිටත් වෙලා මගෙද්දි තව තැනක ඒ අතරමඟ ඒත් භාවනා කරන අම්ම කෙනෙක් ඉන්නවා එයාට දෙවි කෙනෙක් කියනවා රහතන් වහන්සේලා දෙන්නමක් කියනවා නිකන් හාව කෙනෙක් එක්ක නිකන් එක්කන මම අර රහතන් වහන්සේලා දැන් එනවා ඊට පස්සේ ඇවිල්ලා මට අද වගේ මතකයි උන්වහන්සේ මං මේ සිද්ධිය කියන්නේ මීට අවුරුදු 25කට විතර කලින් එකක් මේ අම්බ සූත්‍රය දා දේශනා කළේ ඒ අම්බ ඊකේන අම්බ තියෙනවා ඉදිලා ඇතුළ පිටට පේන්නේ අමුයි වගේ සමහර අම්බ තියෙනවා කහපාටයි ඇතුළ අමුයි ඒ වගේ තියෙනවා දේශනාවක් අම්බ සූත්‍රය කියලා ඒක ඉතින් කියලා දැන් ඉතින් ওই විදිහට දැන් කරුණු කියාගෙන ගියා දැන් ඊට පස්සේ දැන් ටික ටික උපාසකම්මල තෝ කාලා දැන් රහත් වෙනවා පස්සේ දැන් තරුණ ගෑනු ළමයි රහත් වෙනවා ඊට පස්සේ ගෙදරට ගේනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් මේ ළමයා රහත් ඵලයටපත් වෙලා ඉන්නේ ළමයාම කියනවා දැන් මම රහත් ඵලයටපත් වෙලා ඉන්නේ මට දැන් රාග දේශ මොකුත් නැහැ කියලා කියනවා ඊට පස්සේ ගෙදරට කියනවා ඉතින් කරන්න දෙයක් නැහැ මහාන කරන්න කියලා දැන් මහාන කරනවා ටික කාලයක් ගිහලා රණ්ඩු වෙතිල ඇසිවරල ගිහලා කසාද බැඳා පස්සේ මම හාමුදුරන්ට කිව්වා ස්වාමීනි මේකේ ප්‍රශ්නයක් තියෙනවා පිළිගත්තේ පස්සේ පස්සේ මට තේරුණා මේ බුද්ධ දේශනාවේ තියෙන කරුණු උන්වහන්සේලාට කරගන්න බැරුණ පස්සේ දේශනාව අතාරිනවා මට සැකී තුනක් ඊට පස්සේ තමයි මම හිමාලයේ ගියේ හිමාලයේ ගිහිල්ලා මම විශාල කරදරයකට එන්න ගිහලා නෝලින් බේරුණා දැන් මං කල්ප දැන් මම මේ භාවනාවත් කළා මට පොඩි සමාධියක් තිබුණා හැබැයි මේ රටාවේ අර මුලින් එකක තැනකදී මට මගපල දීලා මම පස්සේ මං හිතුවා මේක බැත් එකක් නෙමෙයි කියලා මං අතෑරියා මගේ වාසිතිටිය මං ආවේගයට පත් වෙච්ච නැති එක ඔයක ගිහිල්ලා ගොඩක් අයට වෙන්නේ ආවේගයට පත් වෙනවා මං ඒකයි දින්නේ නැත්තේ මම මේ කියන්නේ ඒක මං අර පත්තරේ ලිපියක් දැම්ම මගපල කල්පනාම කරන්න කියලා දැන් මට මගපල ලැබුවයි කියන එක ගැලේ පැත්තරිවනෝ. ඒකෙන් තේරුම් ගත හැකි ಗುಣධර්මයන්ගේ පරිහානි. එතකොට මේ ওই ත්‍රිලක්ෂණී වරදී අපි කියන ත්‍රිලක්ෂණී වරදී කිය කිය ගැලේ පැත්තරිවනෝ දැන් ගරහ ගරහ. අපි ඔහිට ආව ගොඩක් කල් ඉඳලා අපිට ලැබුණේ නැහැ කියලා. මේ මොකද්ද? ආවේගයක්. හිමාලිදි මම නූලෙන් බේරුණේ මම ගියා මට හින්දිත් පුළුවන් නිසා මම සාධුවරු ඉති මට හිතවත් වෙලා හිටියා මම ගියා කුණ්ඩලිනී භාවනාව කරන්න කුණ්ඩලිනී කියන්නේ චක්‍ර අවදි කිරීම මට හිතවත් සාධුක නික්කුවා අත තියන්න එපා කුණ්ඩලිනී වලට යන්න එපා ඔකට උතන භූත කේස එකක් කිව්වා ඒ කියන්නේ මෙරිච්ච කෙනෙකුගේ දිෂ්ටියක් වැටෙනවා චක්‍ර වලට એટલે ඒකෙන් තමයි යා පිටස්තර බලවේගයකින් පාලනය කරන්නේ කුණ්ඩලිනි මේක කරන්න එපා මේක භයානකයි කිව්වා මගේ වාසනාවට මට ඒක කිව්වා ඒ සාධුරේ එදා ඉඳලා මං කුණ්ඩලිනි වලට බය වුණා මම මේ කිව්වේ දන්නේ තිය කෙනෙක් වැටෙන තැන් ඊර්වස්ද මං උන්නේ ඒවත් අතහැරලා ආවා මේ ඔන්න ඊට පස්සේ ගල්ගමී පැත්තේ කෙනෙක් රහත් වෙලා සුදු සිවුරක් ඉඳගෙන ඉන්නවා තවසක් අපි යනකොට මම ඉතින් බලන් යනවා. එතකොට සුදු සිවුරක් ඇඳගෙන ඉන්නවා කන්ද උඩ මහා අවුවේ ඉරදීහා බලාගෙන මේ සිවුර පුරෙන් භාවනා කරන් හිසරවල් බලලා හිටියේ. ඊට පස්සේ ටිකක් ලගියම් යා සිවුරෙල්ල ගියා.
තව එකකින් මේක ඇගල්ල පැත්තේ නිරෝධ සමාපත්තිය උගන්වනවා කියලා මම එතෙන්ට ගියා. එතෙන්ට ගිහිල්ලා ඉන්නකට කියනවා මං කිව්වා මං භාවනා යුගින ගන්න භාවනා මෙහි නෑ කිව්වා. මම උගන්වන්නේ නිරෝධයට ආරමුණු වෙන්න. ඉතින් මං කිව්වා කොහොමද මෙහි විදර්ශනා තියෙන්නේ භාවනා නෑ කිව්වා. වායසික උපාසක මහත්තයෙ ඊරසෙ මං තව උපාසකම්මල්ලා කීප දෙනෙක් එතන හිටියා භාවනා කර කර. එතන කරන්නේ මේ මුකුත් අරමුණු මෙනෙහි කරන්නේ නැතුව මෙහෙම ඉන්න දෙනවා. හිත එකග වෙන කෙනා ටික 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 මේ මෙහෙම නිකන් ඔහි ඉන්න අරමුණු මෙනෙහි කරන්නේ නැතුව. ඉන්නකොට ටික 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 යාගින් අරමුණු අතහැරෙනවා. ඊට පස්සේ ටික ටික යා ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ විදිහට දවස් 3ක් නිරෝධයෙන් ඉඳ උගන්වනවා. ඊට පස්සේ එතනදී යා සූත්‍ර කතා කරනවා. මම ඒකට එයා ඒක ඉප්පු කරන්න කතා කරාම මං කිව්වා ඕක වැරදි නේද මේ නිරෝධ සම්පත්තියට සමාධියද නම් අෂ්ට සමාපatti තියෙන්න ඕනේ නේද කියලා. ඔබ වහන්සේ කවුද මේ සත් භාෂා පරමේශ්වර හාමුදුරුවෝත් ඇවිල්ලා මෙතන කතා කරලා මේක පිළි අරගෙන ගියා මං කිව්වා ඒක ඒගොල්ලන්ගේ වැඩක්. මමත් මේ ධර්මය ඉගෙන ගත්තු කෙනෙක් උපාසක මහත්තයා මේ ක්‍රමේ වැරදි කියලා මට හිතෙන්නේ කිව්වා. මේ කාලේ ඉන්ටර්නෙට් ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බනම් ඔක්කොම එතනට යනවා නිරෝධි වඩ ගන්න. එහෙනම් ලෝකෙ වටේ ආරාධනා කර කර ගින්න ගන්නවා. එහෙමනම් පන්ති දාලා මිනිස්සු ඒ කොටසෙන් එතනින් අමාරු වැටෙනවා. ඉතින් ඊට පස්සේ දැන් ඔහම වෙලා දැන් මම කියන්නේ මමත් එක්ක හිටියා කියලා හාතු කෙනෙක්. උන්වහන්සේ හරියට මං හිතන්නේ රහත් කියලා හිතාගෙන ඉඳලා අවුරුදු 5යි හිටියේ. පස්සේ අවුරුදු වෙනකොට උන්වහන්සේ බුද්ධ දේශනාවට විරුද්ධ දෙයක් කිව්වා. දැන් පටන් ගන්නකොට මේ බුද්ධ දේශනාවට විරුද්ධ දෙයක් කියනවනේ. ඔය අනිත්‍ය නෙමෙයි අනිත්‍ය, ඔය දුක නෙමෙයි දුක කියකි. මේක අහන්නත් මිනිස්සුන්ගේ මොලේ එච්චර කචල්නේ. එතකොට උන්වහන්සේ කිව්වා මේ චේතනාව කර්මය නෙමෙයි, චේතනාව කර්මය නම් එයා මිසදිටුවෙක් කිව්වා. මට තේරුණා වැරදුනා තමයි. හරියටම රහත් කියලා අවුරුදු 5යි. මං ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඕක කියන්න එපා, ඔය ශාස්ත්‍රුන් වහන්සේට ගරිහීමක් කියලා. තමුන්වහන්සේත් එක්ක මට කතා කරන්න දෙයක් නැහැ කිව්වා. මං ඊට පස්සේ නිස්සන්ත වුණා. මෙයාට මොකක් හරි වෙලා මෙයාට තේරුණා මෙයාට රහත් කියලා හිතාගෙන හිටපු එක බොරුවක් කියලා. දැන් ඔන්න තමන් හිතාගෙන හිටපු එක බොරු කියලා තේරිච්ච ගමන් එයාට වෙන දේ දැන් මං ඔබට කියන්නේ. කාටන් නොකියා දැන් ඒ විදිහ රහත් කියලා හිතාගෙන මුදල් පරිහරණය කරේ නැහැ, පිළිගත්තේ නැති වෙලඳුවේ නැහැ, සීල්පද හොඳට කල්පනා කරගෙන හිටියා, ඔලුසල බැලුනේ මේ හිටපු කෙනා මේ. එකපාරට තේරුණා තමන් හිතාගත්ත එක මුකුත් නැහැ කියලා. තේරිච්ච ගමන් ආවේගය ආවා. මං කිව්වා ආවේගයක් එන්නේ කියලා. ආවේගය ආවා. ඔක්කොම අතහැරියා. ඉන්දියාවට ගියා. සවැත් නුවරට ගියා. සවැත් නුවර ඉන්නවා දානි හදන ළමයා නනකු කියලා. ඒගොල්ලන්ට සල්ලි දුන්නා පිජාමා එකයි කුරුතාවයි අරන් වරෙන් කියලා. සිවුරු ඇරියා. පිජාමායි කුරුතයි අඳගෙන හිමාලයට ගියා. සතෙකුට ගොදුරු වෙලා අපවත් වුණා. දැන් වෙන්නේ මේකයි. දැන් මේ මගපල කිය කිය රැල්ලක් යනවා. එතකොට මේ රැල්ලට අහු වෙන අය අපි ඇත්ත කියන එකට අපිට ගැලපත්තරේ වෙනවා. ඊට පස්සේ මේ රැල්ලට ගිහිල්ලා දැන් සෝවාන් සකදාගාමි අනාගාමි කියලා අඳලා අවුල් වෙලා අවුල් වෙද්දී නෑ දැඩි ආවේගයකින් මේගොල්ලෝ මේකට අත ගහන්නේ. මේක ස්ථිරමයි. මේකෙන් දැන් රහතන් වහන්සේලා පහළ වෙලා දැන් මගපල්ලාපින් හැමතැනම ඉන්නවා. දැන් අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත එක වැරදි. දැන් අනිත්‍ය දුකමත්ම වැරදි. අපි අනිත්‍ය නෙමෙයි අනිච්ච. ඔක කැමැත්තට අනුව පවතින නැති එකයි ඔය කියන්නේ. පටිච්ච සම්පදාය කියන්නේ වැරදි. ඔක පටිච්ච වෙනවා කියන්නේ මේ පටියට හිර වෙනවා වගේ එකක් කියලා මේ අමුතිතට උගන්වනවා. දැන් මේකට ආවේගයටපත් වෙලා මේක තමයි හරි කියලා යනවා. දැන් කවුරුවක් කියන එකක් අහන්නේ ඊට පස්සේ දෙමව්පිය කියන එකක් අහන්නෙත් නැහැ. ගුරුවරු කියන එකක් අහන්නෙත් නැහැ. ඒගොල්ලොත් ආවේගයටපත් වෙලා හා දැන් හරි ඔක්කොම එන්න එන්න කේකේ කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒගොල්ලන්ට බලාපොරොත්තු එකම පිරුණම් පෑමනේ. රැකී ආරක්ෂාව ලතෑරලා දීපල් වස්තු විකුරුණා. ඒවත් එතනටම දීලා ඔන්න මහාන වෙනවා. පැවිදුණාට පස්සේ
දැන් ධර්මයේ හැටියට කියන්නේ අර ටික. එතකොට මේකේ විශ්වාසය නැති වෙනවා බුද්ධ වචනේ කෙරේ. හිතන්නේ මේ බුද්ධ වචනේ වැරදිලා මේක සංස්කෘතිය මිශ්‍ර කරලා කියලා. ධර්ම විනය නායකත්වය නැති වෙනවා. පුද්ගලික විවරණයට තන දෙනවා. ඊට පස්සේ වෙන්නේ බලන්න තව අවුරුදු 5කින් නුවණ පාවිච්චි කරේ නැත්තම් ලොකු පිරිසක් දිවින සාගණි. ඔන්න වෙනදී. ලොකු පිරිසක් දිවින සාගණි. ඇයි මේ හේතුව? ආවේගයට පත් වෙලා ඔහේ දුවනවා මං ඉක්මනට මේක කරගන්න ඕනේ කියලා. අපි මෝරපුවයි මේ 60 වයස් පිරිච්චයි අපි. අපි මේ අවුරුදු 30කට කලින් වැටිච්ච වළේ මේ දැන් වැටෙනවා. එතකොට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ, Facebook තිබුණේ නැහැ. නමුත් අපේ වාසනාවට අපි වැලකි වැලකි ඒ බුද්ධ දේශනාවෙම මම එල්ලි එල්ලි හිටියා. මං හිතාගත්තා නෑ මේ බුද්ධ මේ දේශනාවමයි හරි. මේ දේශනාවමයි හරි. මොකද අපේ වාසනාවට අපි අපි සාමාන්‍ය පෙළ විශේෂලියද්දී පාලි ඉගෙන ගත්තා, උසස් පෙළ ලියද්දී පාලි ඉගෙන ගත්තා. ඊළඟට මම විශ්වවිද්‍යාලේ සිංහල ගෞරව කළේ. ඊට පස්සේ දිගටම පාලි භාෂාවෙන් සූත්‍ර කියවන්න පුරුදු වෙලා හිටියේ. ඒ නිසා අපිට ලොකු හානියක් උනේ නැහැ. ඒ කියන්නේ අපි ඒ කාලේ රැවටුණා, රැවටුණා කියලා තේරුණා අපි අතෑරියා. ගිහි කාලේ ගිහි ගෙදර වාසය කරන ඔබට එහෙම නිරවුල් වෙන්න හැකියාවක් නැහැ. කවුරු හරි කිව්වොත් කියපු එක හරිද වැරදිද කියලා කවුරු හරි අගේ කළොත් නෑ නෑ ඕක හරියන්නේ නෑ මේ ඉක්මන්ට හම්බු වෙනවා මේ ඉක්මන්ට හරියනවා කියලා දැන් අර මේ බුදුරජාණන් වහන්සේ මෙහෙ උපන්න වගේ කතාව බුදුරජාණන් වහන්සේ මෙහෙ උපන්න කියපු ගමන් ඒක අදාහගෙන යන්න පිරිසක් ඉන්නවනේ අනික කතා කර ඒක හුවා දක්ව ගන්න ඕගොල්ලෝ බුද්ධිවත් ඕගොල්ලෝ සුබුද්ධි අනිත් ඒ දුබුද්ධි කියලා අගේ කළා තමයි කියන්නේ ඕගොල්ලෝ බුද්ධිමත් ඕගොල්ලන්ට වීරිය තියෙනවා ඕගොල්ලන්ට හැකියාව තියෙනවා ඇයි අප්‍රමාදී වෙන්නේ ඇයි ඉක්මනට මේක කරගන්නේ ඒ මොකද්ද ආවේගය මේ කාලේ ආවේගයට වැඩක් නැහැ ආවේගය මොකුත් ගන්න බෑ ආවේගයේ ප්‍රතිඵලය තමයි ඇත්ත කියන එකේනාවත් විනාශ කරන්න බලන්නේ නැත්තම් මගපල් ලැබුවා කියලා අපිට ගන්නේ පත්‍රේ වයියේ එතකොට මේකෙන් තේරෙන්නේ මොකද්ද ඒ ඊට පස්සේ කියන එකේ මේ මාර්ගඵලලාභී කෙනෙකුගෙන්මයි බණ අහන්න ඕනේ. ඔන්න තවත් මුලා වෙනවා. ආර්ය සමාධිය ලැබුව කෙනෙක්මයි බණ කියන්න ඕනේ කියලා මේ ඒව නැති සූත්‍ර උපුටා දක්වනවා. මේ පාලි බැලුවොත් ඒ අදහස ඒක නෑ. දන්නේ තිබෙන ඉස්සර වැටෙනවා. ඉතින් මඟඵලලාභී ආයගෙන් කිරණක් පිටනවා. ඒ කිරණ නිසා නීවරණයටපත් වෙනවා කියන එක නම් දිෂ්ටියක් වෙන්න ඕනේ. තාම නැත්තම් ඒක වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ විදිහේ ඉරණමකට මේ මිනිස්සු වෙදීගෙන යනවා. මේක සාසන පරිහානියක් නේද? සාසනය කියලා කියන්නේ ඉවසීම, කරුණාව, දයාව, අනුකම්පාව, ගෞරවය මේව පුරුදු කිරීම දෙක ලැබෙන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ සාසනය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පිරිණිවන් පාද්දී තමන් වහන්සේ ගැවෑමෙන් ශාස්ත්‍රීය බවට පත් වෙන්නේ ධර්මයයි විනයයි. විනයක් තියෙනවා. ධර්මය විතර නෙමෙයි. දැන් මං කිව්වේ දැන් අපිත් එක්ක හිටපු සමාධියට සමාධිය වඩලා පැය 8 සමාධියෙන් ඉන්න කෙනා රහත් ඵලයට පත්වුවා කියලා කියපු කෙනා අන්තිමට ආවේගයට පත් වෙලා සිවුරු දාලා පිජාම අකුරු තිය අඳගෙන කැලේ ගියානි. ඉතින් මේවා පිනිපිනි මං කොහොමද මඟපල දෙන්නේ? මං ඒ ගොඩේ ඉඳලා ආපු කෙනෙක් නේ. මං කල්පනා කළේ මේක හරියන්නේ නැහැ. අහිංසක විදියට තෙරුවන් සරණේ පිහිටාගෙන මේ බුද්ධ දේශනාව ආයගෙනගෙන හිත පහදාගෙන අහිංසකව යන්න ඕනේ. මිනිස්සු පුතජන කියලා බැන්නට අපි ඇඟේව දෙන්නේ නැහනේ. ඇයි ශ්‍රද්ධාව ඇති කරගෙනවිල්ලන්නේ මේක වැදගත් වෙන්නේ? කෘතිම විදියට මගපල ලබන්න ගිහිල්ලා අන්තිමට තමන්ට තමන්වත් නැති වෙයි කියලා මේ මුකුත් නැහැ කියලා තේරිච්ච දවසට අන්තිමට මේකෙන් පැනල යන්න ඕන වෙනවා. දිවිනසා ගන්නවා. භයානක එක. මම මේකයි කියුවේ දැන් අපි මේ අනතුරු තේරුම් අරගෙන මේ ධර්මයේ කියන අය.
මේ මිනිස්සුන්ව ආවේගයට පත් කරලා නැත්තම් අපි තමයි වැඩකාරයෝ අපිට තමයි මඟපල දෙන්න පුළුවන් එන්න මෙහෙට මං ඉක්මන් ඉක්මන මඟපල දෙන්නම් කියලා එහෙම මිනිස්සුන්ගේ ආවේගයෙන් ප්‍රයෝජනය ගන්න මට අවශ්‍යතාවයක් නැහැ මිනිස්සුන්ව ආවේගයකට අවශ්‍යලා දැන් ඔබ මේ දැන් මේ අදිෂ්ඨාන කරගන්න මඟපල ලැබලා මිස නැගිටින්නේ නැහැ කියලා ඒ වගේ ආවේගයට පත් කරවන්න මට අවශ්‍යතාවයක් නැහැ එයි මං ඒ ගොඩේ ඉඳලා ආපු එක්කෙනෙක් ඒ ගොඩට වැටුනේ කවද්ද අවුරුදු 25කට කලින් මං ඒ ගොඩේ හිටපු කෙනෙක් මට මගේ වාසනාවට මං බේරිච්ච කෙනෙක් මං කාලයක් හිතන් හිටියා මගේ පළ තියෙනවා කියලා කාලය ගෙවෙමින් තීරුණා නැහැ කියලා ඊට පස්සේ මං තීරුම් ගත්තා ඊට පස්සේ මොකද වුනේ මං කෝනේ අර අමතක විශ්වාසඳුර උන්වහන්සේ අපත්තෙන්ද කිට්ටුව මං උන්වහන්සේ බලන්න ගියා ඒ වෙද්දි මං ඒ ඔක්කොම අතහැරලා මං මේ මහමිනාවේ හදලා මං උන්වහන්සේ බලන්න ගියා. ගෙල්ලම වන්දනා කරාට පස්සේ මට කිව්වා ඥානানন্দ තව මොකක් හරි පාරක් ඇති මේකට. ඔයාවත් මේක බලන්න කිව්වා. වෙන පාරක් නෑ මේ දේශනා විතරයි. වෙන මොන හරි පාරක් ඇද්ද ඔයාවත් බලන්න කිව්වා. ඒ විදිහ උන්වහන්සේ තේරුම් අරන් ඉවරයි. වැරදුනා කියලා. එතකොට අවසාන මොහොත. දැන් තේරුම් ගන්න මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ මේ සෙල්ලමක් නෙමෙයි කියලා. නිකන් මේ මල් අරගෙන දුවන ගිල්ල වාඩි වෙලා කඩෙන් බඩු ගන්නවා වගේ එකක් නෙමෙයි මේ. ආ දැන් අපි මෙහෙමයි මෙහෙම දැන් අපි මේ වගේ සමාධියටපත් වුණා. මම මෙහෙම ධානයටපත් වුණා. මම මෙහෙමපත් වුණා. මම මෙහෙමපත් වුණා කී කියා හිටපු සමාජයක මම හිටියේ. ඒ සමාජයේ තමයි මම අතෑරියේ. ඒකේ අනතුරුදායක නිසා ඉතින් ඒ නිසා මම අපි මේ ධර්ම කරුණ කියන්නේ ඉවසීම ඇති කර ගැනීම. ගුණ ධර්ම ඇති කර ගැනීම, කෙලෙහි ගුණේ ඇති කර ගැනීම. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේ වඳුනා ගැනීම. දැන් මට මතකයි අපි මේ මහමිනුනා පටන් ගත්ත කාලට කලින් මුල් කාලේ වගේ ලංකා පුරා තිබ්බා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යාම. ඒ කියන්නේ මේ ශාස්ත්‍රඥ වහන්සේ සරණ යාමක් නෙමෙයි. බුද්ධිය සරණ යාම බුද්ධං සරණං කියන්නේ ඊට පස්සේ අපි උස්සඩින් කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නව අරහදී බුදුගණන්ගෙන් යුතු මේ මහමායා දේවියගේ කුසින් උපන් කපිල මේ ලුම්බිනි සල්වණී උපන්න ඊළඟට බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වෙච්ච බරණැසදී ධම්මසප්පවත්තන සූත්‍ර දේශනා කරපු කුසිනාරාවේදී පිරිනුවම් පාපු අපේ ශාස්ත්‍රුන් වහන්සේමයි අපි සරණ යන්නේ කියලා අපි කිව්වන් පස්සේ මිනිස්සු ඒක පිළිගත්තා අද කවුරු හරි කිව්වොත් බුද්ධං සරණං ගච්ඡාම් කියන්නේ ඕක නෙමෙයි කියලා ඒකටත් ලැහැසි පිටිසක් ඉන්නවා මං ඒකයි කිව්වේ මේකේ අවුල නම් සුළුපටු නැහැ හැබැයි මෙහෙන් මං අවුල් කරන්නේ නැහැ මොකද මං අවුලේ ඉඳලා ආපු එකනේ ගොඩට තරුණය ආවේගයට ඔහේ යනවා ගිහලා අයියෝ මේ ඇයි මේ මොකද මේ කරන්නේ ඇයි මේ ප්‍රමාද වෙවි බලන් ඉන්නේ කියලා කලබලෙට ආවේගයටපත් වෙලා කරනවා මේක ආවේගයක් එක කරන්න බෑ පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ රත විනීත සූත්‍රය මේ රත විනීත සූත්‍රය මේක රහතන් වහන්සේ නමකගේ දේශනාවක් ඇතුළත් එකක් අපි ඒක ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටි රජගහනුවර වේළුවනේ කලන්දක නිවාපේ කොහෙද වැඩ සිටියේ කලන්දක නිවාපේ කියන්නේ ඈ ලේනුන්ට අබේ භූමිය දීපු තැනක ඒක හේතුව මේ කතන්දරේ තියෙනවා ඉස්සර රජ කෙනෙක් ওই වේළුවනේ ගිහිල්ලා සුරාපානය කරලා මත් වෙලා නින්දට වැටලා හිටියා. එතකොට රජුරුවන්ගේ සේවක සේවිකාවෝ රජුරුව නිදිය කියලා මොකද කළේ මල් පළතුරු කඩන් එහෙට මෙහෙට ගියා. රජුරු තනි වුණා. ওই වෙලාවේ දරුණු සර්පෙක් ඒ වෘක්ෂයේ බෙනේ ඉඳලා රජුරුව දිහාවට ආව අර සුරා ගඳට. ඒ වෘක්ෂේ හිටිය දේවතාවෙක්. ඒ දේවතාව රජුරුව බේරගන්න ඕනේ කියලා අදහස් කරගෙන ලේනෙකුගේ වේශින් ඇවිල්ලා රජුරුවන්ගේ කන ළඟ ටින් 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 කියලා නාද කළා. රජුරුව ඇහැරුණා. ඇහැරිලා බැලුණා සර්පෙක්.
සර්පය හැරිලා ගියා. රජුරු හිතුවා අනේ මාව බේරගත්තේ මේ ලේනා. එහෙනම් ලේන් වෙනුවෙන් මම මේක වෙන් කරනවා. එහෙමයි කලන්දක නිවාපය කියන එක හැදුනේ. ලේනුන්ගේ අභිභූමි. ඔන්න බුදුරජාණන් වහන්සේ රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ රාජ උද්‍යානයේ පස්සේ පූජා කළා වේලුවනේ. එහි වැඩ හිටියා. වැඩ ඉන්නකොට ජාති භූමි වාසී ජාති භූමියේ හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ආවා. ජාති භූමිය කියලා කියන්නේ හරි ලස්සනයි මේක විස්තර කරනවා. ජාති භූමිය යස්සපන ජාත දිවසේ දසසහසි ලෝක ධාතු ඒක ධජමාලා විප්පකින්න කුසුම වාස චුන්න ගන්ධ සුගන්ධා සබ්බපාලේ පුල්ලමෙව නන්දනවනං විරෝචමානා පදුමනි පන්නේ උදක බින්දු විය අකම්පිට. මේකේ තියෙනවා මේ යම් කිසි කෙනෙක් උපන්න දවසේ දසසහසි ලෝක ධාතුවම එකම මල් ගුලාවක් වගේ වෙලා, ඒ කියන්නේ මේ සුන්දර බවට පත් වෙලා තිබිච්ච ආශ්චර්ය කරුණ පහළ වෙච්ච ඒ මහා බෝධිසත්වයෝ උපන්න තැන ප්‍රදේශයට කියන නම තමයි ජාති භූමි. එහෙනම් මේ කොයිද? කපිලවස්තු. කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලා. ජාති භූමි කියන්නේ කපිලවස්තුවට. එතකොට ඒ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලා රජගහ නුවරට වැඩියා බුදුරජාන් වහන්සේ බැහැ දකින්ද. දැන් මතක තියාගන්න කපිලවස්තුවේ ඉඳලා රජගහ නුවරට තියෙනවා යොදුන් 60ක්. කපිලවස්තුවේ ඉඳලා සැවැත් නුවරට තියෙනවා යොදුන් 15ක්. ළඟ කොහෙද? කපිලවස්තුවේ ළඟ කොහෙද? සැවැත් නුවර ළඟ නේ. සැවැත් නුවර ඉඳලා කපිලවස්තුවට කීයද යොදුන්? 15යි. රජගහ නුවර ඉඳලා කපිලවස්තුවට යොදුන් කීයද? 60යි. මම මේක නිසා මම මේක මේ කලින් දැනගත්ත නිසා මම අර දඹදිව වන්දනාවේ ආයත කිව්වා රජගහනුවර කට්ටියට පෙන්නනවා මේ විදුඩවගේ රතේ රිච්ච තැන කියලා. මම කෝක කියන්න එපා, ඔක වැරදි. රජගහනුවර කියන්නේ මගධ රාජධානිය. කෝසල කියලා කියන්නේ කොසල් රාජධානිය සැවැත්නුවර. එතකොට සැවැත්නුවර රාජධානියට අයිති රජෙක් වෙන රාජ්‍යයක් හරහා යයිද තව රාජ්‍යයක් ආක්‍රමණය කරන්න. දැන් ගත්තොත් කෝසල රාජ්‍යයේ එක්කෙනා යනවා කපිලවස්තු ආක්‍රමණය කරන්න. එතකොට කෝසලයේ ඉඳලා කපිලවස්තුට කීයද තියෙන්නේ? යොදුන් 15යි. රජගහනුවර ඉඳලා තියෙනවා යොදුන් කීයද? යොදුන් 60ක් තියෙනවා. ඒ වගේම සැවැත්නුවර ඉඳලා රජගහනුවරට තියෙන යොදුන් 45ක්. එතකොට යොදුන් 45ක් රජගහනුවරට ගිහිල්ලා රජගහනුවරින් පල්ලෙන් ගෝ කපිලවස්තු වෙන්න පුළුවන්ද? මං කෝක කියන්න එපා. ඒ මේ මොකද ඒ හාමුදුරන්ට මම කිව්වා ඒ කාලෙම මේක වැරදි, මේක කියන්න එපා කියලා. රටක් මැද්දෙන් තව රටක් ආක්‍රමණය කරන්න යන්න දෙන්නේ නැහැ. අනික මේ දුර සවස් නුවරට පිටිපස්සේ තමයි කපිලවස්තු තියෙන්නේ. යුදුන් 15. එතකොට යුදුන් 60ක් ගෙවාගෙන කපිලවස්තුවේ ඉඳලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ප්‍රශ්නයක් අහන භික්ෂුන් වහන්සේලාගේ. දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කපිලවස් ඉඳල වැඩියහම දැන් අපේ ඥාති පිරිස හොඳින් ඉන්නවාද? සුද්ධෝදන රජු, ප්‍රජාපති ගෞතමී, සුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන ආදී අය හොඳින් ඉන්නවද කියලා ඥාතිකම් ඇහිුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි ඔය ජාති භූමිය, ජාති භූමිය කියලා කියන්නේ ඒ කපිලවස්තුට කියන නමක්. ජාති භූමියේ භික්ෂුන් අතර මහත් පිළිගැනීමට භාජනීය වෙච්ච කෙනෙක් ඉන්නව නේද? භික්ෂුන් වහන්සේලා අතර පිළිගැනීමට භාජනීය වෙච්ච කෙනෙක් ඉන්නව නේද? තමාත් අල්පේච්ච වෙලා අල්පේච්ඡතාවය ගැන කී කී ඉන්නවා. තමාත් ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීම ගැන කියනවා. තමාත් හුදකලා විවේකී යෙදෙමින්
හුදෙකලා විවේකයේ ගැන කියනවා. තමාත් අන් අය සමග එකතු වෙන්නේ නැතු ඉඳලා අන් අය සමග එක් නොවීම ගැන කියනවා. තමාත් පටන්ගත් වීරියෙන් යුක්තව ඉඳලා අන් අයට වීරියෙන් යුක්ත වීම ගැන කියනවා. තමාත් සීල සම්පන්න ඉඳලා අන් අයට සීලය ගැන කියනවා. තමා සමාධියෙන් යුක්තව ඉඳලා අන් අයට සමාධිය ගැන කියනවා. තමාත් ප්‍රඥාවෙන් යුක්තව ඉඳලා අන් අයට ප්‍රඥාව ගැන කියනවා. තමාත් විමුක්තියෙන් යුක්තව ඉඳලා අන් අයට විමුක්තිය ගැන කියනවා. තමාත් විමුක්ති ඥාන දර්ශනෙන් යුක්තව ඉඳලා අන් අයට විමුක්ති ඥාන දර්ශනය ගැන කියනවා. මේවට කියන්නේ පින්වත්නි දස කතා. දස කතා අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේ දසයට කොමක්ද කියන්නේ? දස කතා. කියන මේ දස කතාව භික්ෂූන්ට කියන ඕවාදකෝ, භික්ෂූන්ට නිතර අවවාද කරන, විඤ්ඤාපකෝ කරුණු දැනුවත් කරන, සන්දස්සකෝ කරුණු ඉස්මතු කොට පෙන්නන, සමාදප්පකෝ කරුණු සමාදම් කරවන දස කතාව, සමුත්තේජකෝ එහි උද්‍යෝගිමත් කරවන, සම්පහස්සකෝ එහි ප්‍රබෝධමත් කළ සතුටු කරවන සබ්‍රමචාරින් වහන්සේලාව මේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා අහනවා. එතකොට කියනවා එහෙමයි ස්වාමීනි, අපගේ ආයුෂ්මත් මන්තානි පුත්තියන් වහන්සේ ජාති භූමියේ වැඩ සිටිගෙන එහෙම තමයි ඉන්නේ කියන මන්තානි පුත්තියන් වහන්සේට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මේ ශිෂ්‍ය සංඝ පිරිස 500 නමක් හිටියා. මේ 500 නමටම දස කතාව යුක්තව කියනවා සබ්‍රමචාරින් වහන්සේලාට උන්වහන්සේ අල්පේච්ඡ විඳගෙන අල්පේච්ඡතාවය ගැන කතා කරනවා. ලදදීන් සතුටු වෙලා ඉඳගෙන ලදදීන් සතුටු වීම ගැන කතා කරනවා. ඊළඟට හුදෙකලා විවේකයේ ඉඳගෙන හුදෙකලා විවේකයේ ගැන කතා කරනවා. කිසිවකට නොවැළි නොබැඳී ඉඳගෙන කිසිවකට නොවැළි නොබිදීම ගැන කතා කරනවා. වීරියෙන් යුක්ත විඳගෙන වීරිය ගැන කතා කරනවා. සිල්වත් වෙලා සීලිය ගැන කතා කරනවා. සමාධිය උපදවාගෙන සමාධිය ගැන කතා කරනවා. ප්‍රඥාව උපදවාගෙන ප්‍රඥාව ගැන කතා කරනවා. විමුක්තිය උපදවාගෙන විමුක්තිය ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශන උපදවාගෙන විමුක්ති ඥාන දර්ශන ගැන කතා කරනවා. මෙහෙම දස කතාව කතා කරනවා. පින්වත්නි, දැන් මේකේ කියන්නේ මොකද්ද? දස කතා අප්පිච්චතා. අප්පිච්චතාවය ගැන විස්තර වෙනවා. අල්පේච්ඡතාවය ගැන, අල්පේච්ඡතාවේ හතර ආකාරයි. අල්පේච්ඡතාව කියන්නේ මොකද්ද? සාමාන්‍ය වචනාර්ථයේ ආශාවල් අඩු බව හතර ආකාරයකින් භික්ෂුවකට තියෙනවා. මොකද්ද? පළවෙනි එක ප්‍රත්‍යල්පේච්ඡතාවය. ප්‍රත්‍යල්පේච්ඡතාවය කියලා කියන්නේ ප්‍රත්‍ය කියන්නේ මොනවද? ආමිෂ, ජීවත් වෙන්න ලැබෙන දේවල්. මොනවද ආමිෂ හතර? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, බෙහෙත්. මේවා ලැබුණාට පස්සේ ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඉන්නවා, ඒක අල්පේච්ඡතාවය. තව අල්පේච්ඡ භාවයක් තියෙනවා, ඒකට කියන්නේ දුතාංගල්පේච්ඡ භාවය. මොකක්ද ඒකට කියන්නේ? දුතාංගල්පේච්ඡ භාවය කියලා. දුතාංගල්පේච්ඡ භාවයට උපමාවක් තියෙනවා. මොකද්ද මේ දුතාංග කියලා කියන්නේ? මේ කෙලෙස් තවන ගුණ. ඒව සමාදන් වෙලා ඉඳලා තියෙනවා බුද්ධ කාලේ ඉඳලා. දුතාංග ඒවැ තියෙනවා. නේසජ්ජිකාංගේ වාඩි වෙලා රාත්‍රිත් වාඩි වෙලා ඉන්නවා. ඒක තැනක තියෙනවා භික්ෂුව රාත්‍රියට සැතපෙන්නේ. එතකොට ඒක දෙනමක්, එක නමක් මේ ඇඳේ වාඩි වෙලා ඉන්නවා, අනිත් නම සැතපෙලා ඉන්නවා. එන්නකොට රෑ එළියේ මේ අකුණක් ගහනවා, විදුලියක් කොටනවා. ඒ විදුලි එළියෙන් පේනවා අර ජනෙල්ලෙන් අර ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ අනිත් නම අහනවා, ඔබ වහන්සේ නේසජ්ජිකද? ඒ කියන්නේ නේසජ්ජික වාඩි වී සිටීමේ දුතාංග සමාදන් වෙලාද? එතකොටම සැතපෙනවා.
ඒ කියන්නේ ඒක හංගගෙන ගුණේ සංගවනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේට නිඳ ගියා කියලා තේරුණාට පස්සේ ආයි සමාදන් වුණා. ඒ වගේ තියෙනවා චේතිය පබ්බතේ. ඒ කියන්නේ මිහින්තලේ දිනමක් සහෝදර දිනමක් ඉඳලා තියෙනවා මේ දෙන්නගෙන් එක නමක් උපසම් මේ දුතාංග සමාදන් වෙලා තියෙනවා. ඒ දුතාංගේ ඒකාසනිකංගේ, ඒ කියන්නේ එක ආසනයක වාඩි වෙලා වළඳුවට පස්සේ ආයෙ මුකුත් වළඳන්නේ. එතකොට එක නමකට හම්බ වුණා උක්දණ්ඩක්. උක්දණ්ඩක් හම්බුලා අහනවා මේ දැන් අර ස්වාමීන් වහන්සේ ඒ වාඩි වෙලා සිටින ආසනේ වාඩි වෙලා වළඳලා නැගිටට පස්සේ ආයෙ වළඳන්නේ. දැන් එහෙම හිතෙන් අදිස්ථාන කරගෙන පුරුදු කරනවා. කවුරුත් දන්නේ. එතකොට තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේට හම්බ වෙනවා උක්දණ්ඩක්. හම්බ වෙලා කියනවා මේ ස්වාමීනි මේ උක්දණ්ඩ වළඳනවාද කියලා. දැන් අර නැගිට්ටා. ඊට පස්සේ කියනවා මේ නෑ දැන් මං වැළඳුවානේ මට ඇති කියලා. එතකොට සහෝදර ස්වාමීන් වහන්සේ අහනවා ඒ කියන්නේ ඔබ වහන්සේ මේ දුතාංග සමාදන් වෙලා දින්නේ කියලා අහනවා. ආකෝ දෙන්න කියලා ඉල්ල ගන්නවා උක්දණ්ඩ. ඉල්ලගෙන වළඳලා මේකේ තියෙන ඒ දුතාංගේ අවුරුදු 50ක් සමාදන් වෙච්ච එක සංගවාගෙන ආයෙ ඒක ආයෙ වළඳලා ඊරස ආයෙ ඒක අයින් කරලා ආයෙ සමාදන් වුණා කියලා. එතකොට මේ ಗುಣ පෙන්න පෙන්න දියන්නේ ಗುಣ සංගව සංගව දියන්නේ ආං අල්පීච්ඡතාවය. ඊළඟට එක තැනක තියෙනවා ඒ සෝසානික මහ කුමාරත්තේර අනුරාධපුරයේ වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ සෝසානිකාංගේ සමාදන් වෙලා, ඒ කියන්නේ සොහුණී භාවනා කිරිල්ල සමාදන් වෙලා 50 අවුරුද්දක් කවුරුත් දන්නේ. එතකොට මේවට කියන්නේ මොනවද? දුතාංග අල්පීච්ඡතාවේ. ඒ කාලේ එතකොට මේ රහතන් වහන්සේලා මගපලලාභී භික්ෂු සංඝයා මගපල ලැබීමට එහෙම නැත්නම් සාමාන්‍ය බුදුජන වහන්සේගේ ශ්‍රාවක සංඝයා අල්පේචිතාවේ පුරුදු කරපු හැටි. ඒතර දුතාංග සමාදන් වෙලා ඉන්නවා කවුරුවත් දන්නේ නැහැ. ඒකට කියන්නේ දුතාංග අල්පේචිතාවේ. ඊළඟට තියෙනවා පරියාප්ති අල්පේචිතාවේ. බෞස්ෘතයි. නමුත් කවුරුත් දන්නේ නැහැ බෞස්ෘතයි කියලා. ඊළඟට මේ බෞස්ෘත භාවයේ මුල් කරගෙන බෞස්ෘත බඳාවේ මුල් කරගෙන වුණා කියලා නිහතමානී බව නැති කරගන්න. මේකේ තියෙනවා එකට සාකේත තිස්ස තෙරුන් වහන්සේ බෞස්ෘත භාවයේ පිටට අඟවන්න කැමති වුණේ නැහැ. එතකොට උන්වහන්සේට දවසක් භික්ෂුවක් දොස් කියනවා මේ ඔබ වහන්සේට මැරෙන්නවත් අවස්ථාවක් තියෙයිද නැහැ ඔය විදිහට අනුන්ට බණ කිය කී ඉන්නවා කියලා. කේන්ද්‍රයකටම උන්වහන්සේ පිරිසෙන් වෙන් වෙනවා. අනේ නෑ මං එහෙම කළා නෙමෙයි කියලා. වෙන් වෙලා කනිකාර වාලික සමුද්ද විහාරයේ තියෙන තැනට ගිහිල්ලා ඒ ඉස්තිරි භික්ෂුන් වහන්සේලාට වන්දනා කරගෙන මොකක්වත් දන්නේ නැති භික්ෂුවක් වගේ වාසය කරනවා. වාසය කළා සමතු උදසනා වඩලා ඒ කාලය තුළ උන්වහන්සේ මේ රහත් ඵලයට පත් වෙනවා. මේකින් කියනවා ඊළඟට මේකේ තවත් උදාහරණයක් කියනවා මේ අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය උපාසකෙක් ඝටිකාර. දැන් ඉන්නේ ඝටිකාර බ්‍රහ්මරාජයා වෙලා. ඒ උපාසක අනාගාමි කවුරුවක් දන්නේ. දැන් මේ කාලේ මම සෝවන් සකදාගාමි කිය කී අපිට කැලෑ පත්‍රය වෙනවා. වළන කොච්චර වෙනස්ද කියලා. කවුරුවක් දන්නේ. දැන් මේක කියන්නේ නෑ ඒක එන්නේ අධිගම. දැන් අල්පේචිතාව හතරයි. ඒ අධිගම අල්පේචිතාවේ. අධිගම අල්පේචිතාවේ කියලා කියන්නේ තමන් මගපල ලැබලා අපේ මගපල ලැබූ බව කවුරුවත්ම දන්නේ නෑ. ඒ කියන්නේ ඒක සංගවාගෙන වාසය කරනවා සාමාන්‍ය කෙනෙක් වගේ. උදාහරණයකට තියෙන්නේ ඝටිකාර අයන් අධිගම පිච්චෝ නාම ඝටිකාරෝ කුම්භකාරෝ විය. එතකොට ඝටිකාර කුඹල් කරුවා වගේ ඝටිකාර කුඹල් කරුවා ඔය වේව අතරලා ගිය තුඹස් හොයාගෙන ගිහිල්ලා ඒ තුඹස් බිඳලා ඒ වෑන් මැටි අරගෙන වලම්පිගම් හදලා
ඒ වළං හැලි වළං හදලා ඒ තමන්ගේ ඉස්සරහ තියනවා. තියලා කියනවා මේකට හාල් සීරුවයි. හාල් සීරුවක් දීලා මේක අරගෙන යන්න. පොල් ගෙඩියක් දීලා මේක අරගෙන යන්න. එළෝ ටිකක් දීලා මේක අරගෙන යන්න කියලා තියනවා. මුදල් පරිහරණය කරන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ මුදල් පරිහරණය කරන්නේ නැති බව. එතකොට ඒ වළං ටික අරගෙන මිනිස්සු බඩමුට්ටු ගෙනත් දීලා යනවා. ඉතින් ඒකෙන් මෙයා මොකද කරන්නේ? අන්ධ දෙමාපියන්ට සලකලා ඒ අන්ධ දෙමාපියන්ට උපස්ථාන කරගෙන වාසය කරනවා. ඉතින් යාගේ ඒ ඝටිකාර්ය මේ කුඹල්කරු වගේ යාළුවෙක් තමයි ජෝතිපාල බ්‍රාහ්මණයා. ඒ අපේ මහ බෝධිසත්වය. ඉතින් ජෝතිපාල බ්‍රාහ්මණයාව නාණ්ඩාරං ගිහිල්ලා මේ යං යං කිවනේ අපේ මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ බලන්න. එතකොට යන්න බෑ කිව්වා. කොණ්ඩින් ඇල්ලුවානේ යං කියලා. ඊට පස්සේ තමයි දමනෙවිලා ගියේ. ඉතින් ගීපු ගමන් මේ දෝතිපාල බ්‍රාහ්මණයා පැවිදි වුණා කාශ්‍යප බුද්ධ ශාසනේ. කාශ්‍යප බුද්ධ ශාසනේ පැවිදි වෙලා එහෙදි කිව්වද මම ඊළඟට බුදු වෙන්න ඉන්නේ කවුද? කවුද මහමායා? ආ සුද්ධෝදනෙන්ද? ආ විසාකා, මට විසාකා වෙනෙක් කෙනා එන්න. මට අනාථපිණ්ඩික වෙනෙක් කෙනා එන්න. කෝ බිම්බිසාර? මෙහෙම පිරිස හෙව්වද? නෑ, ඒ සමයන් නෑ. ඒකෙදි මොකද කරලා තියෙන්නේ? ඒකේ තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය වැබලිව්වා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනය. ඇයි හේතුව? ඒක මේ වගේ එකක්. කාන්තාරයක ලිඳක් කපලා තියෙනවා. දුකසේ කෙනෙක් කාන්තාරයක ලිඳක් කැපුවා. එතකොට මේ කාන්තාරයේ හරහා යන පිපාසයෙන් පීඩිතව දුකේ බරිත වෙලා යන අය අර ලිඳ ගාවට ගිහිල්ලා අර ලිඳින් වතුර බොනවා. බීලා පිපාසෙන් නිවාගෙන සැනසෙනවා. ඔතනට කෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා මේ මම ලිඳක් කපනවා කාන්තාරයේ දවසක. එදාට වතුර බොන්න කැමති අත උස්සන්න. හරිද ඒක? ඒකද කරුණාව? ඒකද දයාව? මම ලිඳක් කපන්න යන්නේ එදාට ඕගොල්ලෝ වතුර බොන්න ලෑස්ති වෙන්න. කෝ මාත් එක්ක වතුර බොන්න ඉන්න අය. ඒක හරිද? ඒක වැරදි. එයාට අනුකම්පාව තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? වහා වහා මේ ලිඳින් වතුර බොන්න. අපි කිව්ව තමාට නිදක් කපන අදහස තියෙනවා කියලා ඒක හංග ගන්න ඕනේ. ඇයි හේතුව? ඒ අල්පේච්ඡතාවෙන් ඉන්න ඕනේ. ඒක අල්පේච්ඡ බව. නෑ, මම බුදු අපතනවා මගේ ළඟට ඉදාට එන්න කියලා කිව්වොත් ඒක අල්පේච්ඡතාවට අයිති නෑ. මේක කියන අල්පේච්ඡතාව හතරක්. ප්‍රත්‍යල්පේච්ඡතාවය, ඒ කියන්නේ සිව්පසේ කෙරෙහි නොවැලිච්ච එක. දුතාංගල්පීච්ඡ භාවය, දුතාංග සංගවාගෙන ඉන්න එක. පරියාප්ත්‍යල්පීච්ඡ භාවය, දැනුම උගත්කම සමාජයෙන් ප්‍රශංසා ලබන්න පාවිච්චි කරන්න නැති එක. දැනුම උගත්කම ප්‍රශංසා ලබන්න පාවිච්චි කරනවා නම් ඒක මහිච්ඡතාවේ. දැන් මේක කියන්නේ අල්පීච්ඡ භාවයේ ඒක උදාහරණ කියන්නේ මේ බෞසුත මේක කියනවා යෝපන සාකේතක තිස්සත්තේරවිය බහුසුත භාවං ඥානාපේතු නයිච්ඡති අයම් පරියච්චි අපිච්චෝ. ඒ කියන්නේ බහුසුත භාවයේ අන්‍යයන්ට දැනුවත් කරවන්න කැමති නැහැ. ඒක පරියාප්ති අල්පේච්ඡතාවයයි. කවදාවත් රහතන් වහන්සේලා මම සතුපටි සම්පදා ලාභී, මම අර ලාභී මේ ලාභී කී කියන්නේ. දැන් මේක හොඳට පේනවා. මේ අපි දැන් අපි සූත්‍රය ඉගෙන ගන්නවානේ. එතකොට අල්පේච්ඡතාව හතරයි. ඊළඟ අධිගම අල්පේච්ඡතාවය කියන්නේ මොකද්ද? තමන්ට තියෙන නම් ධාන අභිඥා මගපල කවුරුවත් දන්නේ නැහැ. පිටස්තරයට වඩා නෑ. පිටස්තරයට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයමයි. එතකොට මේ අල්පේච්ඡතාව හතරෙන් යුක්තයි මන්තානි පුත්ත පුණ්‍ය මහරහතන් වහන්සේ. ඊළඟට අල්පේච්ඡ ඒ තමන් ඒ අල්පේච්ඡතාවෙන් යුක්ත වෙලා අන් අය අල්පේච්ඡතාවෙන් යුද වුණා. එහෙමනම් ඒ උන්වහන්සේගේ ශිෂ්‍ය, ඒ කියන්නේ උන්වහන්සේගේ අන්තිවාසික භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලාත් එතකොට මේ අල්පේච්ඡතාවේ පුරුදු වෙන්නේ නැද්ද? අල්පේච්ඡතාවේ පිහිටලා අල්පේච්ඡතාවේ කතා කරනවා. ඒක තමයි අප්පිච්ච කතා. ඒක තමයි දස කතාවේ පළවෙනි එක.
දැන් කිව්වොත් එහෙම මට නෑ නෑ ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මට මේ කන්දක් පේනවා ඒ කන්දක් පේනවා අර කන්දක් පේනවා මේ කන්දක් පේනවා හංගන්න නම් බෑ ඕගොල්ලෝ දුර කතා කළ දේත් මට ඇහෙනවා ළඟ කතා කළ දේත් මට ඇහෙනවා මගෙන් බේරෙන්න බෑ වොන් කියලා ඒ මොකද්ද මහිච්ඡතා ආල්පේච්ඡතා නෑ එතකොට ඒකෙන් තේරුම් ගන්න අල්පේච්ඡතාවය කියන්නේ මොකද්ද මේ සතරාකාර අල්පේච්ඡතාවය ප්‍රත්‍යල්පේච්ඡතාවය ඊළඟට දුතාංගල්පේච්ඡතාවය පර්යාප්ත්‍යල්පේච්ඡතාවය අධිගමල්පේච්ඡතාවය මේකින් යුක්තව රහතන් වහන්සේ වැඩ හිටියා ඊළඟට රහතන් වහන්සේ ලද දෙයින් සතුටු වුණා මොකක්ද ඊළඟ එක ලද දෙයින් සතුටු වුණා කියන්නේ ඒක තුන් ආකාරයි යථාලාභ සන්තෝෂෝ යථා බල සන්තෝෂෝ යථා සාරූප සන්තෝෂෝ යථා ලාභ සන්තෝෂෝ කියන්නේ ලැබුණු සිවුරකින් සතුටු වුණා. එතකොට යථා බල සන්තෝෂෝ කියන්නේ තමන්ට ලැබුණු දේ සංඝයාට පූජා කරනවා. සංඝයා දෙන දියක් ගන්නවා. යථා සාරූප සන්තෝෂෝ කියන්නේ අපි කියමු පුණ්‍යවන්ත භික්ෂුන් වහන්සේලාට ප්‍රණීත වශයෙන් සිවුරු ලැබෙනවා. එතකොට උන්වහන්සේලා එක සංඝයාට බෙදෙනවා. බෙදලා සතුටු වෙනවා. තමන්ට ලැබිච්ච සුළු දෙයකින්. අපි කියමු වටිනා බෙහෙත් හම්බ වෙනවා. ඒ බෙහෙත් පූජා කරලා පෝතිමුත්ත බෙහෙත්යෙන් සතුටු වෙනවා. බෙහෙත් අරලු අරලුවකින් තමන් සතුටු වෙනවා. ගිතෙල් මීපැණි වෙඬරු ආදී සංඝයාට පූජා කරනවා. ආංගේම තමයි චිවුරු පින්ඩපාත සේනාසන බෙහෙත් පාවිච්චි කරන්න. එතකොට පුණ්‍ය මහරහතන් වහන්සේ ඉඳලා තියෙන්නේ තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා මේ ඒ වගේ තමයි වාසය කරලා තියෙන්නේ. එතකොට ලද දෙයින් සතුටු වෙලා අන් අයව ලද දෙයි සතුටු වීමේ සමාදම් කරනවා. ඉතින් බලන්නකෝ මේක නිසාසනේ කියන්නේ. ලද දෙයින් සතුටු වෙලා ලද දෙයි සතුටු වීමේ සමාදම් කරනවා. අපිච්චකතා කියන්නේ අල්පීචිතාවිය ඇති කරගන්න හැටි කියනවා. සන්තුෂ්ඨිතා කියන්නේ මේ ලද දෙයින් සතුටු වීම ගැන කියනවා. දැන් තමන්ට ලැබුණා නම් මොනවා හරි තල්ලු පින්ඩපාතයක් ඒකෙන් සතුටු වුණා. ඊළඟට තමන්ට ලැබිච්ච පින්ඩපාති සංඝයාට පූජා කරලා සංඝයා දෙන එකක් ගන්නවා. යථා බල සන්තෝෂෝ. තමන්ට ප්‍රණීත පින්ඩපාති ලැබෙනවා. සංඝයාට බෙදෙනවා. ඒක යථා සාරූප සන්තෝෂෝ. ඊමියගේ තමන්ට කුටියක් හම්බ වෙනවා. ඒකෙන් සතුටු වෙනවා. ඊළඟට තමන්ගේ කුටි සංඝයාට දීලා සංඝයා දෙන කුටියක ඉන්නවා යථා බල සන්තෝෂෝ ඊළඟට යථා සාරූප සන්තෝෂෝ හොඳ කුටි ගොඩක් හම්බ වෙනවා ඒක සංඝයාට බෙදලා තමන් සතුටු වෙනවා ඊළඟ එක පවිවේකකතා කියලා කියන්නේ කාය පවිවේක චිත්ත පවිවේක උපදි පවිවේක පවිවේකතා කියන්නේ ඒකයි ඒ කියල පවිවේකතා කියලා කියන්නේ කාය පවිවේක කියලා කියන්නේ තනියම වාසය කරනවා. කාය පවිවේක කියන්නේ තනියම යනවා, තනියම ඉන්නවා, තනියම නිදා ගන්නවා, තනියම පිණ්ඩපාතය වනවා, තනියම සක්මන් කරනවා, තනියම වාසය කරනවා. එතකොට එහෙනම් ශිෂ්‍ය පිරිස 500ක් හිටියාට පුණ්‍ය මහරහතන් වහන්සේ වැඩඳලා තියෙන්නේ තනියම වාසය කරනවා. පවිවේකතා ඒක කාය පවිවේක චිත්ත පවිවේක කියලා කියන්නේ අෂ්ඨ සමාපatti ඒ කියන්නේ මේ රූපාරූප ධ්‍යාන ලබාගෙන වාසය කළා ධ්‍යාන හතරයි අරූප ධ්‍යාන හතරයි ලබාගෙන වාසය කළා ඊළඟට උපදි පවිවේක උපදි කියලා කියන්නේ කෙලෙස් වලින් විවේක ගන්නවා කෙලෙස් වල නිදහස් වෙනවා ඒක නිවන ඒ කියන්නේ මේ ත්‍රිවිධ විවේකයෙන් යුක්ත වාසය කළා ඒ විවේකයට පිරිස සමාදම් කෙරෙව්වා. ඒක තමයි පුණ්‍ය මහරහතන් වහන්සේ කළා තියෙන. ඒකට කියන්නේ මොකද්ද? පවිවේක කතා. ඊළඟ එක අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියන්නේ මේ පස්සාකාරයක සංසර්ග. සංසර්ගකින් එකතු වෙනවා. එක තියෙන ශ්‍රවණ සංසර්ගය. ශ්‍රවණ සංසර්ගය කියලා කියන්නේ මේ ලාමක දේවල් අහා ඉන්නවා. විනෝ ඒකෙන් සතුටු වෙවි. ඒක මොකද්ද? ශ්‍රවණ සංසර්ගය. එතකොට
පුණ්‍යමාරතන් වහන්සේ සංඝයාට කියනවා මේකෙන් වළකෙන්න කියලා. රාමක දේවල් වලට සම්බන්ධ දෙන්න එපා. ඊළඟ එක තමයි දර්ශන සංසර්ගේ ලාමක දේවල් බලබල ඉන්නවා. දැන් කල්නේ හරියට දිනවනේ දැන් ඔය ෆෝන් තියාගෙන ඔය ජරාව බලබල ඉන්නවා. ඊළඟට ඉන්ටර්නෙට් ගිහලා ජරාව බලබල ඉන්න මේ දර්ශන සංසර්ගේ. ඊළඟට හොරෙන් එක එක බලබල ඉන්නවා. මේව කරන්න එපා කියනවා. දර්ශන සංසර්ගයෙන් වළකින්න කියනවා. ඊළඟ එක සමුල්ලාප සංසර්ගේ. සමුල්ලාප සංසර්ගේ කියන්නේ අපි කත ෆෝන් එකක් තියාගෙන හොරෙන් කායක හරි කතා කර කර ඉන්නවා. අපි කිව්ව භික්ෂුවක් හොරෙන් ස්ත්‍රියක් එක්ක කතා කර ඉතින් ෆෝන් එකක් එක්ක මොකද්ද සමුල්ලාප සංසර්ගේ නිවන් මගට ඒකාන්ත බාධා. ඒ වළකින්න කියනවා. ඒ උගන්වනවා. ඊළඟට සම්භෝග සංසර්ගේ. සම්භෝග සංසර්ගේ කියන්නේ තමන්ට කවුරු හරි කෙනෙක් එක්ක කවුරු හරි කාන්තාවක් ඒ භික්ෂුවට ස්වාමිනී මේක මං වෙනුවෙන් පරිහරණය කරන්න කියනවා. එතකොට අරයාට බැඳුණු සිටින් යායි පාත්‍රය කියන පාත්‍රයක් දෙන මං වෙනුවෙන් පරිහරණය කරන්න. සිවුරක් දෙන අනිමේ අස්වල් නෝන පූජා කරපු එක කියලා. ඒකේ එපා කියනවා. එහෙම කරන්න. එතකොට ඒකේ භයානකකම ගැන විස්තර කරන උපමාවක් මිරිසවැටි මහාසෑය උත්සවයේදී රහතන් වහන්සේලා ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා ලක්ෂයක් භික්ෂුණීන් වහන්සේලා 90000ක් වැඩියා. දුටුගැමුණු රජුරන් කාලේ රහතන් වහන්සේ ඉන්න කාලේ ඒ උත්සවයේදී සත්ත්වවරුදි සාමණේර නමක් රස්නෙට කැඳ වගේක් හම්බ වෙලා දැන් අත පිච්චෙනවා. එතකොට මේ අත පිච්චෙන නිසා මේ අත ගස්ස ගැසෙනකට සිවුරු කොන පාත් වෙනවා. මේක දක්වනවා තව පොඩි සාමණේරියක්. ඒ සාමණේරිට වයස 7 අවිරිදි. ස්වාමීනි මේක තියාගෙන පිච්චෙනව නේද කියලා පාත්‍රය තැටිය දෙනවා සාමණේරිගේ. ඒ පාත්‍රය තැටිය උඩ පාත්‍රය තියාගෙන අර පොඩි නම අරගෙන යනවා. ඔන්න ඉතරයි දැක්කේ. ඒ පියුර හදාගෙන යනවා. මෙහි ඉත මොන හරි ප්‍රශ්න වෙලා මේ සාමණේරි මේ මෙහෙණින් වහන්සේලා ඉන්දියාවට යනවා. දකුණු ඉන්දියාව ගිහිල්ලා වාසය කරනවා. වාසය කරද්දී මේ සංඝ පිරිසකුත් යනවා. දැන් අවුරුදු ගානකට පස්සේ. එතකොට අවුරුදු 60 මේ කියන්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේට වයස 60ක්. එතකොට සත්ත්වවරුදින අර භික්ෂුණීට වයසත් 60යි. එතකොට ඒ 60 වෙද්දිත් අර තැටිය තමයි තියන් ඉන්නේ. බලන්න මේකේ බරපතල කොම. ඊට පස්සේ දැන් ගියාම දැන් උන ආරාමයට ගිහිල්ලා කතා කරනවා ස්වාමීනි ලංකාවේ ඔහොම තින් වංගුම් ගානකට කියනවා මෙහෙමයි අපි හිටියා මේට අවුරුදු ගානකට කලින් අපි මේ මිරිසවැටි මහා මේ චෛත්‍ය පූජාවට අපි සහභාගී වුණා දුර්ගම රජුරු චෛත්‍ය උත්සවය කරද්දී. එතකොට අර ස්වාමීන් වහන්සේ අපි සහභාගී වුණා. එතකොට අර භික්ෂුණිය කියනවා අනේ මං මේ පොඩි හාමුදුරු කෙනෙක් අත්තවිරිදි හාමුදුරු කෙනෙක් අවාත්‍රි අත පුච්ච යද්දි පාත්‍රි අල්ලගෙන උණු කැඳ හම්බ වෙලා මම මගේ තැටි පූජා කළා. උන්වහන්සේ මල්ලින් අරන් පෙන්නුවා මේකද? අනේ ස්වාමිනී ඒක තමයි කිව්වා. සිවුරු හරිට ජෝඩුව. මදේකොල්ල දැන් බලන්න රහතන් වහන්සේලාගේ යුගයේ පැටලිච්ච පැටලිලි. ඒක නිසා ඒකට කියන්නේ සම්භෝග සංසර්ගේ කවුරුවත් එහෙම දීපු එකක් මතක තියාගෙන පාවිච්චි කරන්න එපා කියලා උගන්වනවා. බලන්න කොහොමද කියලා මේ ඉක්මීම. ඊට පස්සේ කාය සංසර්ගේ ඒකයි අපි පිරිත් නූලක්වත් බඳින්න එපා කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා මේ කාන්තාවකගේ අතක්වත් අල්ලන්න එපා කියලා. අද උපන්න දරුවෙකුගේවත් අල්ලන්න එපා කියලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා සජ්ජායනාවට ගිහිල්ලා රුවන්වැලි මහසෑයේ කරවලි සංසාරය හවස සජ්ජායනා කරන ඉස්සර භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ භික්ෂුණී. භික්ෂුන් වහන්සේ නමක් සිවුර හදන්න යද්දී භික්ෂුන් වහන්සේගේ අත වදිනවා භික්ෂුණියගේ ඇඟේ. මේ භික්ෂුණී පස්සට පල ඒ අත අරගෙන පපුවේ තියා ගන්නවා. ජෝඩෝ සිවුර වල යනවා. මේ උදාහරණ තියෙනවා දීලා. ඒ නිසා ස්පර්ශයට යන්න එපා කියනවා.
දැන් බලන්න මේ රහතන් වහන්සේලා වැඩ සිටි ආකාරය මේවෙන් තේරුම් ගන්න. සිත පහදවා ගන්න. මේ දැන් කියන જાතිය විකාර නෙමෙයි මේ කියන්නේ. එතකොට සංසාරික පහක් තියෙනවා. ඒ පහින් වෙන් වෙන්න කියලා. ඒ පහින් වෙන් වෙච්ච රහතන් වහන්සේ තමන්ගේ සංගපිරිසට කියනවා මේ පහින් වෙන් වෙලා වාසය කරන්න කියලා. ශ්‍රවණ සංසර්ග, දර්ශන සංසර්ග, සමුල්ලාප සංසර්ග, සම්භෝග සංසර්ග, කාය සංසර්ග කියන මේන් වෙන් වෙලා වාසය කිරීම තමයි අසංසග්ග. සංසර්ග නැති බව, සංසර්ග නැති බව පිළිබඳ කතාව. තමන් ඒකේ පිහිටලා දැන් බලන්න මේ රහතන් වහන්සේලාගේ විරාගයේ චරණේ ගැන හිත පහදවා ගන්න අපිට මේවෙන් පුළුවන් නේද? සංසර්ගයේ නැති බව පිළිබඳ කතාව. මේකේ තියෙන මේ සංසර්ග නැති බව පිළිබඳ කතාවේදී තව ලස්සන එකක්. චුල්ලපින්ඩ පාතක තිස්ස මහරහතන් වහන්සේ, උන්වහන්සේ ටික අම්මා කෙනෙක්, දරුවෙකුට වගේ උපස්ථාන කළා. බලන නොවැළීම, මේ නොවැළීම ගැන තියෙන්නේ. ඒ උපාසක අම්මා දරුවෙකුට උපස්ථාන කළාට උපාසක අම්මා ඒ ස්වාමීන් වහන්සේට ඇලිලා නැහැ. ඒ ස්වාමින් වහන්සේ උපාසක අම්මට ඇලිලා නැහැ. දෙපැත්තෙන්ම දෙන්න නිදහස්. අදේ හැකියා මං හිතන්නේ ඇතියි කියලා කෙනෙක්ට. ඉතින් මේක කියනවා ඒ තේරං කිර ඒකා උපාසිකා ද්වාදශ වස්සානේ උපට්ඨයි. ඒ උපාසිකාව 12 අවුරුද්දක් උපස්ථාන කළා. අනේක දවසක් ඒ උපාසිකාවගේ හිටපු ගමට ගිනි ඇවිලුණා. ගිනි ඇවිල්ලා ගමේ ගෙවල් ගිනි ගත්තා. උපාසිකම්ම හිටපු ගමේ ඒ කාලේ ගොඩාක් ගෙවල් එකටනේ තියෙන්නේ. ගෙවල් ගිනි ගත්තා. ගිනි ගත්තට පස්සේ උපාසකම්මගෙන් අහනවා මේ අනි ස්වාමීන් වහන්සේලා අහනවා අනි උපාසිකාව කොහොමද මේ ගෙදරින් ගිනි ගනිද්දි බඩමුට්ටු අරගෙන බේරගන්නේ බැරි වුණාද කීකේ විස්තර අහනවා. නමුත් චුල්ලපින්ඩ පාතක තිස්ස රහතන් වහන්සේ විස්තර අහන්න ආවේ නැහැ. නිදහස්. එතකොට මිනිස්සු ඒ ගමේ මිනිස්සු කියනවා දැන් ওই මෑණියන්ගේ කුළුපග භික්ෂුව දාන වේලාවට විතරක් ඒවි නේද කියලා. එතකොට උපාසකම මොකද කරන්නේ? යාන්තම් ওই ගස් සෙවණක ඉඳලා ඒ දානි හදනවා. දානි පූජා කරන්න. චුල්ලපින්ඩ පාතිම රහතන් වහන්සේ වඩිනවා දානෙට. දානෙට වැඩලා සුවපත් වේවා උපාසිකාව කියලා දානි අරන් යනවා. අර උපාසක අම්මා ගින් අහනවා මේ කොහොමද මේ වළඳන වෙලාවට විතරක් ඇවිල්ලා අරන් ගියා නේද කියලා. එතකොට උපාසක අම්මා බයින මිනිස්සුන්ට උඹලාගේ හිතවත් භික්ෂුන් වහන්සේලා උඹලා වුණ හැටි හිතාගත්තා වේ. මගේ මම උපස්ථාන කරන ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්තිය ගියාගේ. එතකොට උපාසක අම්මා භික්ෂුවට ඇලිලත් නැහැ. භික්ෂුව උපාසක අම්මට ඇලිලත් නැහැ. මේ කාලේ නම් ඉතින් එහෙම වුණා නම් අනේ ස්වාමීනි මම මෙහෙම වුණා මෙහෙම වුණා කාට හරි කියලා මට මේක හෙළිලා දෙන්න. එහෙම අපෙන් උදව් ඉල්ලනවා නේද? තමන්නේ වෙන්නේ සර්. ඊට පස්සේ අපි එහෙම කතා කරේ නැත්තම් අනේ 12 අවුරුද්දක් මම උපස්ථාන කරනවා මට මොකද වුනේ කියලා මේ ස්වාමීන් වහන්සේ ඇවිවේ නැන්නේ. මේ මේ එතකොට ඒ උපාසක අම්මා හිතනවා අනේ නැ අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්තිය ගියාවේ. එතරී උපාසක අම්මා ධර්මයේ දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද? ඒකාන්තේම ධර්මයේ දන්නව නම් තමා නිදහස්. අනිත් කෙනත් නිදහස්. ධර්මයේ නැති නිසා තමයි මේ ඔක්කොම කරගහගෙන බැඳගෙන පොදි බඳින්නේ. මේක කියනවා මේ ආයිෂ්මත් මන්තානි පුත්‍යන් වහන්සේ ඔය පස් ආකාරයේ සංසර්ගයන්ගෙන් නිදහස් කියනවා. ඔය පස් ආකාර සංසර්ගයන්ගෙන් නිදහස් කියනවා.
එතකොට සමහර තැන්වල එහෙම නෙමෙයි කියන උපාසකම් ගිහිය බලාපොරොත්තු වෙනවා කියන ස්වාමීන් වහන්සේලාගෙන් උපස්ථාන. දැන් මේ කාලේ එහෙම එකක් නෙ තියෙන්නේ. අපි උපස්ථාන කළේ නැත්තම් අපිට බයිනවා. දැන් අපි ගමු හදිසියෙම ගම් වතුරක් ගැලුවා. අපි ගිහිල්ලා බඩු ටිකක්වත් බෙදුවේ නැත්තම් ඕන් අපි දානමාන දීලා අපි හිටියා අපි උනන්ද මනාද කියලා බලන්න මේ හාරු ආවේ නැහැ. බයින්නේ නැද්ද? බයිනවා. ඊළඟට ඔන්න අපිට කරදරයක් වුණාම ඒ උපාසක අම්මලා දෝගෙන ඉන්න මොන හරි අරගෙන අනේ හම්මින් කරදර වුණා නේද? ලැඩ වුණා නේද? මේ මට මේ ලෙඩ බලන්න බැරි වුණා. ආයෙ නැත්නම් අපි බයිනවා. අපි මුන්ට බලන්න කිව්වා අපි අසනේ පිච්චලන්ට එකෙක් නැහැ. එහෙනම් දෙපැත්තින්ම දෙන්න බැඳිලා. මෙහෙන් එහෙට බැඳිලා එහෙන් මෙහෙට බැඳිලා. ඒකට කියන්නේ ගාහ ගාහකෝ. එහෙන් අල්ලගෙන මෙහෙන් අල්ලගෙන. දැන් අසනීපෙලා ස්වාමීන් වහන්සේ ඉන්නවා. අපි බලන්න ගියේ නැත්තම් උන්වහන්සේ බයිනවා මේකුන්ට බණ කිව්වා කිව්වා කටරි දෙන්නකම්. දැන් අපි තනි වුණා. කියලා බයින්නේ නැද්ද? බයිනවා. ඊළඟට අසනීප වෙච්චලා උන්න මේ ගිහේ කිනා බලන්න ගියේ නැහැ. එතකොට බයිනවා අපි දාන දුන්නා දුන්නා අපිට ඇවිල්ලා පිරිත් ටිකක් කියලා පල්ල. ඒ මොකද්ද? මෙහෙන් අල්ලගෙන එහෙන් අල්ලගෙන දෙවැත්තේම ධර්මිනේ. ඒක තමයි මේ යන රටාව. යන රටාව අඳුරගන්න. නමුත් ඇත්ත රටාව මොකද්ද? දෙපැත්තෙම නිදහස්. දෙපැත්තෙම නිදහස්. දැන් දැක්කද උපාසකම්මගේ ගේ ගෙනි අරගෙන. ඒ උපාසකම්ම යන්තම් ওই බිත්තියකට හේතු වෙලා යන්තම් පොඩි හේවණක් හදාගෙන බක්තික උයාගෙන උන්වහන්සේට පූජා කරනවා. ඒ කියන්නේ උපාසකම්මා ගේ ගිනි ගත්තා කියලා. දාන හදන එක අතෑරියේ නෑ. දාන ටික හැදුවා. උන්වහන්සේ පිළිලෙන් පින්දපාත වැඩියේ ගෙදරට 12 වරුද්දක් 30 වැඩපුවෙක දාන පූජා කරලා සූපක්ති වගේ උන්වහන්සේ වැඩියා. උපාසකම්ම කිව්වා උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රතිපත්තියේ ගියා. උඹලා උඹලට ගැලපෙන හාමුදුරු හොයාගන්න කිව්වා. දැන් බලන්න ඉතින් මේ මම මේ කිව්වේ මේ පුන්න මේක කියනවා ආයස්මාපන මන්තානි පුත්ත ඉමිහි පංචේ සංසග්ගේහි චතෝහිපි පරිසයි සඳින් අසංසට්ටෝ ගාහ මුත්තු ග්‍රහණී මිදිලා සංසර්ගේ නැහැ ග්‍රාහී මිදිලා ආං පැවිද්ද. මේ ලස්සන පැවිද්ද අද ලෝකේ තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. නමුත් ඒක තමයි සුන්දර පැවිද්ද. ඊළඟට ආරද්ද විරියෝ දසකතාව ඊළඟ එක මොකද්ද? ආරද්ද විරිය. ආරද්ද විරිය කියන්නේ පටංගත් වීරිය. පටංගත් වීරිය කියලක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔන්නේ ඇවිදගෙන යනකොට තරහක් ආවා. ඒක ගෙනියන්න එපා කියනවා වෙන ඉරියව්වකට. එහෙනම් ඇවිදගෙන යද්දීම ඉක්මනින් ඒක නැති කරගන්න කියලා. හිටගෙන ඉන්නකොට තරහක් ආවා. වෙන ඉරියව්වකට ගෙනියන්න එපා කියනවා. හිටගෙන ඉඳිද්දි මේ තරහ නැති කරගන්න කියනවා. ඊළඟට වාඩි වෙලා ඉඳිද්දි තරහක් ආවා. වාඩි වෙලා ඉඳිද්දි මේක නැති කරගන්න කියනවා. වෙන ඉරියව්වකට ගෙනියන්න එපා කියනවා. සතපී සිටිද්දි තරහක් ආවා. සතපී සිටිද්දි මේක නැති කරගන්න කියනවා. ඒක වෙන ඉරියව්කට ගෙනියන්න එපා කියනවා. ආන් ඒක මොකද්ද? පටංගත් වීරිය, ආරද්ද වීරිය. එතකොට ආරද්ද වීරිය පග්ගහිත වීරිය. ඒකේ ආරද්ද වීරිය පෙන්වා දෙනවා පරිපූර්ණ කායික චෛතසික වීරිය. පරිපූර්ණ කායික චෛතසික වීරිය. බලන්න ඉතින් මේ කල් කොහෙද හොමයි? එතකොට ගමනේදී උපන්නානම් ක්ලේශේ ගමනේදීම ඒක අවසන් කරනවා. ඒක ඊළඟ ඉරියව්වට ගෙනියන්නේ නැහැ. හිටගෙන ඉඳිද්දී උපන්නානම් ක්ලේශයක් ඒක හිටගෙන ඉඳිද්දීම අයින් කරනවා. වාඩි වෙලා ඉඳිද්දී උපන්නානම් ක්ලේශයක් වාඩි වෙලා ඉඳිද්දීම අයින් කරනවා. ඒක නින්දට යනකම් ගෙනියන්නේ.
සතපිසිරිද්දී වුණා නම් අයින් කරනවා. ඒක පෙන්වා දෙනවා කොහොමද මේ භයානක සර්පේ කනගාවට ආව නම් නැත්නම් භයානක සර්පේ ළඟට ආව නම් ඒ සර්පයා වහා සර්පයාගෙන් පැනලා යනවා වගේ. ඊළඟට සතුරෙක් බෙල්ලෙන් අල්ලගත්තම ඒ සතුරා වහා වීරිය අරගෙන අතහැරලා වීසි කර සතුරා පැත්තට වීසි කරනවා වගේ. ආන් ඒකට කියනවා ආරද්ධ විරිය කියලා. අන්නේ වීරිය මන්තානි පුත්‍ර මහරහතන් වහන්සේට තිබුණා. අන් අය වේ වීරියේ සමාදන් කළා. අතින් ඒකේ ඒ කාලේ තිබිච්ච වටිනාකම තමයි ඒ ඇයිට ඒ හැකියාව තිබ්බා. ඒකට හේතුව තමයි පින්වත්නි මම කිව්වේ ඒකයි, මේ ගුණෙන් මෝරණ එක. දැන් මේ කාලේ මිනිස්සුන්ට සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒක නෑ කියන්නේ නෑ. නමුත් ඒක සමාධිය ධ්‍යාන මට්ටමට දියුණු වෙනවාද කියන එක ගැන නම් ප්‍රශ්න තියෙනවා. දැන් මං කිව්වේ ධ්‍යාන මට්ටමට දියුණු වෙනවා නම් මමත් එක්ක හිටියේ ස්වාමීන් වහන්සේ පැය 7-8 භාවනාවෙන් හිටියා. අෂ්ට සමාපත්තිම උපද්දවොත් කියලා තමයි අපිත් එක කිව්වේ. එතකොට විදර්ශනාවටලා සියලු ඥාන පහළ වෙලා රහත් ඵලයට පත් වුණා කියලා කිව්වා. කොහොමද ඔක්කොම අතහැරලා දාලා සිවුරු ඇරලා ගියේ? අපි ළඟ එක්කෙනෙක් හිටියා. ඔන්න සෝවාන් වුණා කියලා මන්ට කිව්වා. මං කිව්වා ඉතින් සෝවාන් වුණා නම් කලබල වෙන්න එපා, තියේවි. ඕක මට කිව්වා කියලා ඕක වැඩි වෙන්නේ නැහැ. මං ඕක නොපිළිගත්තා කියලා නැති වෙන්නේත් නැහැ. ඇත්ත ඒක නම්. කලබල වෙන්න එපා කිව්වා. මං කිව්වා ඒ මේ කාලේ මම හිතන්නේ නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ මේ නිකන් අපිට හිතුණු හිතුණුලට මගපල් ලබන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ බෝධි මුලේදී සීනාසහිත මාර්යා පරාජයට පත් කරවන්න ඕනේ නෑනි. ඒ නිසා මේකට කලබල වෙන්න එපා කිව්වා. ඊට පස්සෙ උන්න මටත් දැන්න මාර්යාට බය වෙලා වුණ ලොකු සන්නාස කියලා. අපි මේ කාලයක් තිස්සේ මේකෙම ඉඳලා දැනුම් තේරුම් ඇති කෙනෙක් කියලා ඒ හිටපු උන්නාසිට ගුරු ගෞරවේ නෑ. කැලේ ගියා. ඔන්න පණිවිඩයක් කියවන සකදාගාමි වුණා කියලා. මම ඉතින් කලබල වුණේ නැහැ. දැන් අපේ පිරිසත් අවිසිලා දැන් අනේ හරි අපිත් කැලේ ගියා නම් හරිනේ කියලා. ඒ තවටි කාලයක් ගියාම ඔන්න ආරංචි වුණා අනාගාමි වුණා කියලා. අපි ළඟ හිටිය වයසට පළච්ච එක්කෙනේ මහනෙලා එයාත් කියනවා මේ ඉඳලා හරියන්නේ අන්න අර දැක්කද අනාගාමි වෙලා එනවා ගියා නම් හරිනේ. මම ඒ වයසක වුණාන්සට කිව්වා මේ ඔහෙ කටවහගෙන ඉන්න මේක බලමු වෙන දේ කියලා. ටික දවසක් ගියාම ආරංචි වුණා සිවුරු ඇරියා කියලා. ටික දවසක් ගියාම ආරංචි වුණා බිවි ඉන්නවා කියලා. මේ අපි මේ ඉන්න අයට වෙච්චදී මං කියන්නේ. කැලේ ගොහින්. ඊරවසේ ටික කාලයක් ගිහලා අන ආයේ මෙහි ආවා. මං කෝ දැන් ඉගෙන ගත්තද පාඩම? දැන්වත් මේ පුහු මාන්නේ අතහැරලා මේ මහපොළේ කකුල් දෙක තියලා ඵලයන් කිව්වා. සාමාන්‍ය විදිහට පටන් ගන්න වැඩේ කිව්වා. ලිස්සන ගයින් පල්ලෙහාට වටුනා වගේනේ. ඊට පස්සේ අනිත් හැට කියන ඕ අතුපතුක ගහ ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනට මං කමී ඔහේ කරුණා කළ යන්න කිව්වා. යව්වා. දැන් බලන්න එතකොට අර මේ ගුරුවරයෙකුගේ යටතේ හික්මෙන්න ඕනාවක් එහෙම නැහැ. අපි ළඟට මේ මාස කවුරුදු ගණන් වැඩසටහන් වලට අපි සුටුස් කළා මහමිවනායම ගන්න ටික ගත්තා බයි බයි කියලා යන්නේ. දැන් අපි මහමිවනායම ගන්න ටික ගත්තා අපි ඊළඟ එකට දැන් ආයෙත් වෙනවා සෙකන්ඩ් ස්ටෙප්. එහෙම යන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙලෙහි ගුණේ නැති අයට මුකුත් ගුණයක් පිටන්නේ නැහැ. මේ ධර්මය කියලා කියන්නේ ගුණයක් එක්ක යන එක. මේ ගොඩක් අයට අමතක වෙච්ච එක තමයි ගුණය කියන එක. දැන් මේ ඔක්කොම විස්තර වෙන මොනවද? මේ මොනවද විස්තර වෙන්නේ? ಗುಣ නේද? ආරාධ්‍ය විරිය කියන්නේ මේ ගුණයන්ගේ හැකියාවක් නේ. බලන්න මේ කෙලෙස් හට ගන්නකට ඇවිදගෙන යනකටම මේක ප්‍රහාණය කරන්න පුළුවන් නම් දැන් අපි කොම අඳි අපි ඇඳි හාන්ස් වෙලා හිටියා. ඔන්න එක පාට පරණ කේස් එකක් මතක් කළා කෝපයට පත් වුණා. අපි ඇඳේ මේක දුරු කරේද සුටුස් ගල් නැගිටීද? අපි කෙලෙස් ආපගමන් ඉරියව මාරු කරනවා. අපි හිටගෙන ඉන්නකට කෙලෙස් හටගත්තා. හිටගෙන ඉන්න බෑ හක්මනට යනවා. හක්මන් කොන්නෝ.
වාඩිවිලා ඉන්නකට කෙලෙස් හටගත්ත වාඩිවිලා ඉන්න ඒක කෙලෙස් ප්‍රහාණය කරගෙනකම් ඉන්න බෑ. කය චංචල වෙනවා, සුටුස් ගාල නැගිටිනවා. යා එහෙම වෙන්නේ නැද්ද? ඉරියව්වෙන් යන්නේ තිරියවට මාරු කරනවා යා දැන් කාලේ. ආන් ඒකයි මේ තියෙන රටාව. ඒ නිසා මම කිව්ව එක හොඳට සිහියෙන් හඳුනා ගන්න ඉස්සෙල්ලා. හරි ලේසි අපිට හැංගීමක අතරමං කරලා සමාධිය ඇති වෙනවා කියලා අපි දන්නවා. පිරිසිදු සමාධියට යොදවන්නත් පුළුවන්. මං සමාධියකට වඩා වැඩිපුර යොදවන්න හදන්නේ ගුණයකට. ගුණයකට යොදවන්න හදන්නේ හරි ලස්සන ජාතක කතාවක් හම්බුණා මට, සුමනා ජාතකය කියලා. ඒකේ තියෙනවා අනේ පිටි සිටානන්ගේ ලෙහෙලියක්. බුදුරජාන් වහන්සේ ගෙදරට වැඩපු වෙලාවේ පිටිපස්සේ කුසිය ගෝරනාඩු කරනවා මේකි. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා, කවුද අර මේ කෝලහල කරන අර පිටිපස්සේ? අනේ ස්වාමීන් අපිට නිින්දක් නෑ මේක නිසා කියනවා. අලුතින් ආපු ලෙහෙලි කියනවා ගණ්ඩ දෙන්නේ නෑ කියනවා. රණ්ඩු අල්ලන ඔක්කොටම බයිනවා, මේ බඩු පොලිය ගහනවා, අපිට පාලනය කරගන්න බෑ කියනවා. එන්න කියන්න කියනවා. සුමනා ඇවිල්ලා ඔන්න වැන්දා. සුමනාට කියනවා, සුමනා බිරින්ද ඇවරු හත් දෙනෙක් ඉන්නවා, මේ හත් දෙනාගෙන් ඔයා කවුද කියලා. අනේ ස්වාමීනි මං ඒ ගැන දන්නේ නැහැ කිව්වා. එන්න එතකොට සප්ත භාර්යා සූත්‍රය දේශනා කළා. මේ බිරින්ද ඇවරු කියලා. ඒක කියනවා චෝර භාර්යා, වදක භාර්යා කිකි විස්තර කරනවා. ඊට පස්සේ මාතු භාර්යා, භගිනි භාර්යා, සඛී භාර්යා කිකි විස්තර කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ ජාතකයේ ලස්සනට විස්තර කරනවා. සොමන මේ චෝර භාර්යා, වදක භාර්යා, ආදී භාර්යාවෝ මරුණට පස්සේ නිරියනවා. මාතු භාර්යා, සඛී භාර්යා, භගිනි භාර්යා මේගොල්ලෝ මරුණට පස්සේ නිමාන රතියනවා. කොහේ යන්නේ? එතකොට නිමාන රතිය තියෙන්නේ කොහෙද? ළඟපාතද? ලන්ඩන්ද? ළඟපාතද? නිමාන රතිය කොහෙද තියෙන්නේ? චාතුමානජිගේ පහු කරලා, තාවතින්සි පහු කළා, යාමි පහු කළා, තුසිතේ පහු කළා, නිමාන් රති. එතකොට නිමාන රතිය උපද්දවන්න අර ස්ත්‍රියට මොනවද උදව් වුණේ? ගුණධර්ම. මේක පැහැදිලිවම සක්සුදක්සේ. ඒ කියන්නේ පැහැදිලි ඉරහඳ වගේ පේනවා. ගුණධර්ම මුල් කරගෙන යන එකක් මිසක් හැඟීමට වහල් වෙලා සමාධිය මුල් කරගෙන යන එකක් නෙමෙයි. ඒකයි මම ඒකට මුල් තැන දෙන්නේ නැත්තේ. සමාධි ගෞරවේ තියෙනවා. සමාධිය ඒකාන්තම මාර්ගාංගයක්. නමුත් ඒකට ඉස්සෙල්ලා යා ගුණධර්මයන්ගෙන් පිළිහිදලා ඉන්න ඕනේ. දැන් බලන්නක මේ ගුණධර්මයන් ගැන කියන්නේ සීල සමාධි ප්‍රඥාවට ඉස්සෙල්ලා. ආල්පේච්ඡතා ගුණධර්ම නෙමෙයිද? සන්තුට්ඨිතා ගුණධර්ම නෙමෙයිද? පවිවේකත, අසංසග්ගත, ආරද්ධ විරිය මේ ඔක්කොම ගුණධර්ම. මේ ගුණධර්මයන්ගේ පිහිටලා ඊට පස්සේ තමයි සීලය ගැන කියන්නේ. අත්නාව සීල සම්පන්නෝ, තමා සීල සම්පන්න වෙලා අන්නයව සීලේ සමාදන් කරනවා. සීලි මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ. මෙන්න මේ ගුණධර්මයන්ගෙන් පිළිපදපු කෙනාට දැන් මේ සීලිය පුළුවන් ද? බැරිද? පුළුවන් නේ. එතකොට සීලයට රුකුල් දෙන බේස් එක තමයි, පදනම තමයි, අතිවාරම තමයි මේ කලින් කියාපු ටික. මොනවද? අල්පේච්ඡකතා, සන්තුට්ඨිකතා, පවිවේකකතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා. මේව තමයි බේස් එක. එතකොට එහෙම ඊට පස්සේ සීල කතා. අන්න සීලයේ ගැන කතා කරනවා. සීලයේ ගැන කතා කරනවා. සීලයේ සතරයි, සතර ආකාර. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද ආරක්ෂා කරගෙන සිටීම. ඒකේ තියෙනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වර්ධීත් බය දකිනවා. දැන් යාට අනුමාත්‍ර වර්ධී බය දකින්න හැකියාව තියෙනවා. ඇයි හේතුව? දැන් යාට ගුණධර්ම තියෙනවා. ගුණධර්ම තියෙනවා. එතකොට
මේ ශිල්පද ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලේ. දැන් එයාට ඇස සංවර කරගන්න පුළුවන්. ඇයි අර ඔක්කොම උදව් ලැබෙනවනේ. අල්පේච්ඡතාවෙන් උදව් ලැබෙනවා. සන්තුෂ්ඨිතාවෙන් උදව් ලැබෙනවා. පවිවේකතාවෙන් උදව් ලැබෙනවා. අසංසග්ගතාවෙන් උදව් ලැබෙනවා. ආරද්ධ වීරෙන් උදව් ලැබෙනවා. ඔබට මතකද අපි මේ දානශාලාවල ගැහුවා බෝඩ් එකක්. අපිට ඉලෙක්ට්‍රොනික උපකරණ පූජා කරන්න එපා කියලා. ෆෝන් පූජා කරන්න එපා. ලැප්ටොප් පූජා කරන්න එපා. අයිපෑඩ් පූජා කරන්න එපා කිය එක ගහලා තියෙන ඔබ දැක්කල නැද්ද? ඇයි හේතුව? ඒ ඔක්කොගෙම සංසර්ගේ. සංසර්ගේ වළක්වන්නයි ඒ කළ තියෙන්නේ. ඒක නැත්තම් මේ ලෝකෙත් එක්ක සෙට් වෙලා Facebook ගිහිල්ලා ඒ රස ජරා කුණු ගොඩොල්ල පැටිලා ගොඩක් සිවුරෙල ගියා. හානි වෙලා. ඉතින් එතකොට අපි ගුරුවරයෙක් ඇටියට අනතුරු පෙන්නලා දීලා අනතුරින් වළක්වන්න ඕනේ නේද? එතකොට කවුරු හිතුවොත් මේ කාලේ ඔහම හරියන්නේ මේ අලුත් ලෝකෙ මේව ඕනේ කියලා. එයා ඒ ආවේගයක් පාවිච්චි කරන්නේ දුරදැක්මක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ හානි කරන දේවල් හැටියට ධර්මයේ යම සඳහන් වෙනවා. ඒක හානියක්මයි. දැන් එතකොට දැන් අපි ගත්තොත් ඒ වගේ පාවිච්චි කළොත් අසං මේ බැරි වෙලාවත් අපි පාවිච්චි කළොත් අපි කියමු ඔන්න ඉන්ටර්නෙට් යන්න පුළුවන් ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් කෙනෙක් හංගන් ඉන්නවා. එතකොට යාට මේ සංසර්ග ඔක්කොම තියෙනවනේ. හානි වෙනවද නැද්ද? කවදාවත් යා විමුක්තියට ඕනා විදිහට ගුණ පිහිටන්නේ නැහැ. ඒකයි. එතකොට ඉන්ද්‍රිය සංවර සීලේ. ඉන්ද්‍රිය සංවර සීලේ කියන්නේ මේ ඇස. ඇසෙන් රූපේ දැකලා නිමිති ගන්නතු ඉන්න හැකියාව හදා ගන්න කියනවා. කනින් ශබ්ද අහලා ඒ ශබ්ද මතක තියාගෙන ඉන්න එපා කියනවා. කෙලෙස් හට ගන්න ශබ්ද ගැන කියන්නේ. කෙලෙස් හට ගන්න රූප මතක තියාගෙන ඉන්න එපා කියනවා. කෙලෙස් හට ගන්න ශබ්ද මතක තියාගන්න එපා කියනවා. දැන් අපිට රූප ගැන තියෙන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා අමසුහුණට ගියානේ. ඒ කුණු වෙච්ච දේවල් බලන්න. දැන් බලන්න එතකොට අපේ හිතට කොච්චර මේ රාගයට එරෙහිව මොනතරම් ප්‍රබල අරමුණක් දෙන්න ඕනේද? මේ නිකම්ම මේ කතා කරපු ගමන් මගපල් ලබන්නේ නැහැ. ඒ කාලේ. අද නෙමෙයි මේ කියන්නේ. ඒ කාලේ. ඒ කාලේ සොහොනට යවනවා. සොහොනේ බලනවා. ඒ කාලේ එක අර එක කාන්තාවක් හිටියානේ නගර සෝබණියක් අර පස්සේ අර කුණුවෙන් දෙම් මොකක්ද යාගේ නම සිරිමා. සිරිමා තෙරුවන් සරණ ගිහිල්ලා මගපල් ලැබුවානේ. ඊට පස්සේ සිරිමා නිතර නිතර දාන දෙන්න ගත්තා. දාන දෙනකොට මේ සිරිමා ගැන ඉතින් අර සමහර උන්වහන්සේලාට මේ රූපී දැකලා ඒ රූපී ගැන ප්‍රශංසා කිව්වා. ගුණ කිව්වා. එතකොට ඈත චාරිකා වඩේ දිකුවා මෙහෙම අන්න සිරිමත් ගිහිල්ලා තෙරුවන් සරණ ගිහිල්ලා දානශාලාවට ඇවිල්ලා යා වෙනම දානශාලාවක් හදලා දාන බෙදනවා. හපේ බලන් දෙපෑ කිව්වා. දෙවඟණන් ගැස් දෙකෙන් දැකලා නැත්තම් ඕම් බලාපන් කිව්වා. දෙවඟණ සරි කිව්වා. කියලා විස්තර කළා. ඉංගසුංග ගත හැකි මිටින කියලා. එතකොට තරුණ උන්නාස කෙනෙකුට ආසාවක් හදුණා. අනේ මට බලන්න ඕනේ. දැන් බලන්න බුද්ධ කාලේ දැන් මේ වගේ දැන් කාලේ වගේ නරකට පහසුකම් නැති කාලේ හිතවුල් වෙච්ච හැටි. ඒ භික්ෂුන් වහන්සේ වැඩියසේ වැත්නුවර වැඩලා ඔන්න දාන්න ගියා. ගිහලා දාන ගත්ත දසාලාවේ නෑ. සිරිමා බොහොම රෝගාතුර වෙලා බොහොම රෝගෙන් හිටියේ. ඔන්න දාන බෙදුවා. ඔන්න ආරංචි වුණා සිරිමා මලා කියලා. එදා ඉඳලා අර භික්ෂුව කන්නේත් නැහැ, දාන ගන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. දේවට දැන් බලන්න මේ රූපේ ඇහින් දැකපු රූපේ කොච්චර හිත වසඟ කළාද? දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා මියාව බේරගන්න තියෙන්නේ මෙතනින්මයි. මේ රූපේ හරහාමයි. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කරේ මේ රූපේ මේ සෝනට දාන්න දවන්න එපා කිව්වා.
ඊළඟට කිව්වා බල්ලෝ බලලන්ට කන්න බැරි වෙන්න මුර කරන්න කිව්වා. මුර කළා. ඊට පස්සෙ උන කුණු වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩියාම රජුරුවත් ගියා, සෙනගත් ගියා. ඒ රූපේ වෙන්දේසි කළාද නැද්ද? කවුරුත් නෑ ගන්න. මේක වැගීරෙනවා, ජරාව වැගීරෙනවා, ඇස් පුපුරලා හැරව ගලනවා. කන් වලින් හැරව ගලනවා, පණුව සිලිසිලි ගලන අහයෙන් උඩට එනවා. කන් වලින් එනවා, ඇස් හස්යෙන් පණුව සිලිසිලි ගගා උඩට එනවා. ඇඟ ඉදිමිලා. අන්න භික්ෂුට සීය උපන්නා. දැන් බලන්න ඒ කාලේ පින් තියෙන හැබැයිමටම මගපල් ලබන්න තියෙන එක්කන රූපයට වසඟ වෙච්ච හැටි. ඉදායේ භික්ෂුන් වහන්සේ සුවම් පල්ලියට පත් වුණා. ඒක ප්‍රශ්නෙන් විසඳුණා, බේරුණා. එතකොට මේ බුද්ධ කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකනේ, සුදුසු කාලේ බලලා. ඒ ගුණේ මෝරපු එක්කනට අවබෝධය හිත පිහිටනවා. ගුණේ මෝරපු නැති එක්කන අවබෝධිය මුලා වෙනවා. ඊට පස්සේ දැන් ඒ වගේ ඇහෙන් රූපෙ දැකලා සංවර වෙනවා. කණෙන් ශබ්දය අහලා අකුසලයට හිත යොමු කරන්නේ නැතුව සංවර වෙනවා. නාසයෙන් ආග්‍රහණය කළා අකුසලයට හිත යොමු කරන්නේ නැතුව සංවර වෙනවා. දිවෙන් රස විඳලා අකුසලයට හිත යොමු කරන්නේ නැතුව සංවර වෙනවා. කයෙන් පහස ලැබලා අකුසලයට හිත යොමු කරන්නේ නැතුව සංවර වෙනවා. මනසින් අරමුණු මෙනෙහි කළා අකුසලයට හිත යොමු කරන්නේ නැතුව සංවර වෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟ එක ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියලා කියන්නේ ප්‍රත්‍ය කිව්වේ සිව්පසේ. සිව්පසේ කියේ මොනවද? චීවර, පින්දපාත, සේනාසන, බෙහෙත්. මේ හතර ප්‍රත්‍යවේක්ෂා කරමින් පරිහරණය කරනවා. ඒක සීලය. ඒකේ සිවුරක් පරිහරණය කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරමින් පරිහරණය කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ මේ සිවුර මට සීතල රසණි නැති කර ගන්න, මැචි මදුරුවන්ගෙන් පීඩාවට පත් වෙන එක වළක්ව ගන්න, මේ සර්පාදීන්ගේ හානි වෙන එක වළක්ව ගන්න මට මේ සිවුර තියෙන්නේ කියලා සිවුරි අර්ථෙ මෙනෙහි කරනවා. කුටි අර්ථෙත් ඒ විදිහට මෙනෙහි කරනවා. දානි අර්ථෙත් මෙනෙහි කරනවා. බෙහෙත්වල අර්ථෙත් මෙනෙහි කරනවා. ඒක ප්‍රත්‍යසන්නිසෘත සීලේ. ඊළඟක ආජීව පාරිශුද්ධ සීලේ. ආජීව පාරිශුද්ධ සීලේ කියන්නේ තමන්ගේ ජීවිතාව පිණිස මිත්‍යා මාර්ග යොදාගන්නේ. මිත්‍යා මාර්ග යොදාගන්නේ. දැන් අපි ගත්තොත් දැන් මගපල ගැන කිමු ඕන. දැන් මගපල ගැන ඕන මේව එකක් යනවා, ගැරහීමක් යනවා. දැන් අපිට ගරහනවා. දැන් අපි මගපල දෙන්නේ කියන ඇත් පුතජන අහන ඇත් පුතජන කීක ගරහණෙක් කියන ගරහපුව කියලා දැන් අපි ඉන්නවා. එතකොට මේ ගැරහිල්ලට බයේ කෙනෙක් කියන්න ගත්තොත් හා අපිත් මගපල ලබලා කියලා. මොකද්ද? නැති දෙයක් ඇතේ කීව පරාජිකා වෙනවා. නැති දෙයක් ඇතේ. දැන් මිනිසුන්ට මේ හැකියාව නැහැ. එහෙම මේ ඔරොත්තු දීලා ඉන්න හැකියාව නැහැ. දැන් අපි ගත්තොත් ඔන්න ඔබව භාවනා වැඩසටහනකට දැම්මා කියමු. දැන් ඔන්න භාවනා වැඩසටහනේ දැම්මා. එක්කෙනෙකුට දෙන්නකොට ඔන්න සමාධිය හොඳට ඇති වෙනවා. මොනවා හරි භූත කේස් වෙනවා. අපි කිය මොනවා හරි තිම් පුළුන් වගේ වෙනවා. එක්ක දෙවිවරු බ්‍රහ්මිය ඇවිල්ලා වදිනවා පුදුනවා. මේ මොනවා හරි පෙවුනා කියමු. ඊට පස්සේ කියනවා දැන් භාවනා අධ්‍යක්ෂකින් කියන්න කියලා ඔබට මයික් එක දෙනවා. දැන් ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් ඒක කරනවා. එතකොට අර භාවනා වැඩසටහනට ක්වොලිටි ගන්න. එතකොට කිව්වන් පස්සේ යකිනවා අනේ මම මෙහෙම භාවනා කරගෙන ගියා, මයික් එක අල්ලන් කියන මට මෙහෙම හැල් වුණා, මාව නිකන් සිසිලි ලාගියා, මට නොදෙන්නු නොඇසු විරු සැපයක් මට ලක් වුණා, මම අමා නිවන වින්දා කියලා දැන් කියනවා අමුපචියක්. දැන් අයි කවුරුත් දන්නවද මේ ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා? මේ සිතෙන් සිද්ද පිරිසිද දකින්නවද? දැන් මගේ සිතෙන් ඒ සිද්ද පිරිසිද දකින්නවනම් මම කියන්න දන්නවා මේක ඇත්ත කියලා. කොච්චර බොරු කියන්න පුළුවන්ද? මන් දන්නවනේ යාමල ඒ කාලේ කියපු මහා මේ බොරු බේගල්. එතකොට ඒක අහගෙන ඉන්න යාගේ තරහකාරයෙක් එතන වාඩි වෙලා යත් ඉන්න භාවනාවට ඇවිල්ලා යහ කල්පනා කරන යකොට මේකට මෙච්චර පුළුවන්ද? අනේ කියනවා අනේ පින් අස්සවන්නේ මටත් දෙන්න මයික් එක. එතන එයාටත් දෙනවා. එයා කියනවා ස්වාමීනි මම භාවනා කරගෙන යද්දී මගේ කය සම්පූර්ණයෙන් නොදෙන්නේ ගියා. මම පේර ආත්මි දැක්ක මම බ්‍රහ්ම ලෝකේ හිටියේ. මම එහෙම ඇවිල්ලා ඉන්නවා දැන් ඔබ වහන්සේලා තමයි මේ ධර්මය මතු කරගෙන යන්නේ.
දැන් මේක විශාල ප්‍රබෝධයකට ඇතුළේ දෙවිවරු අන්න මල් බැසිව ඇස්සුවා. මේ අමුපතියක් කියන මයික් එකෙන්. ඒුණ ඒකත් අහගෙන ඉන්නවා. එතකොට අර භාවනාව දීපු එක්කනට තවත් චෝන්. ඒ මේ මෙන් වැඩසටහන් වලට ආපුවේ දැන් මයික් එකෙන් කියනෝනේ මේ ලැබපු දේවල් ටික. ඊටපස්සේ ඒක YouTube දානවා. එතකොට මොඩ මිනිස්සු ටිකට අර කැමරට අහුවිච්ච මාළුව වගේ ඒකට අල්ලලා යනවා. ආන් එහෙම තමයි දැන් යන සිස්ටම් එක. ඊට පස්සේ ඒගොල්ලෝ ටික දවසක් ගියාන් පස්සේ ඒගොල්ලෝ ඇයි ඒගොල්ලෝ දන්නවද මේ පපා? දැන් අපි නම් දන්නවා පැවිද්ද හැටියට එහෙම කියන්න හොඳ නැහැ. නැති ගුණ හුවා දක්ව ගන්න හොඳ නැහැ. පරාජිකා වෙනවා කියලා දන්නවා. ඉතින් නොදන්න මේ ගිහි අය හිතු මනාපිට තරගෙට කියන්න ගන්නවා මට මෙහෙම වුණා මට මෙහෙම වුණා මගේ ඇඟේ කැල්ලක් ගැලවිලා ගියා ඇටසකිල්ල මැවිලා පෙවුණා මම මෙහෙම ඉඳි ඇටසකිල්ලක් මං කළා කියලා කියනවා. එතකොට මයික් දුන්නම මිනිස්සුන්ට මිනිස්සු මොනවද නොකියන්නේ? ඇයි අල්පේච්ඡතාවය ගැන මිනිස්සු දන්නවද? ඒ ගුණයක පිටුපයටද මේ කියන්නේ අපි? නෑනේ. කාටද මේව අවසල ගන්න බැරි මිනිස්සුන්ගේ? එතකොට මොකද වෙන්නේ? මිනිස්සු ඔක්කොම ඇවිස්සලා කියනවා එනවා සුමනත් මගේ පැල ලැබුවා, ජස්ටින් මගේ පැල ලැබුවා, ඊළඟට උපාලි මගේ පැල ලැබුවා, නිව්ටන් මගේ පැල ලැබුවා, පෙරේරා ධ්‍යානී උපද්දුවා කියලා. දැන් ඊට පස්සේ එහෙම තමයි කතන්දර යන්නේ. ධර්ම කතාව ඉවරයි. ඊට පස්සේ කට්ටිය ඇතුලේ තරංගයක් හට ගන්නවා. ආය මාත් කරන්න උනේ හිතේන මනෝ විකාර තරංගයට කියන්න ගන්නවා. අද්දකින් නැති ලෝකයකට ධර්මයේ විනය පිදුම් නැති පිදුම් ලබන්නේ නැති සමාජයකට ඒක හොඳයි. ධර්මියත් විනයත් පිදුම් පිදුම් ලබන්නේ නැති සමාජයකට, ශාස්ත්‍රු සම්පත්තිය පිළි නොගන්නා සමාජයකට ඒක හොඳයි. මම ශාස්ත්‍රු සම්පත්තිය පිළිගන්න කෙනෙක්. මට ඒක හරියන්නේ නැහැ. එතකොට මේ සීලේ පිළිටලා සීලේ සමාදන් කරවනවා. පුතුන් වහන්සේලා දැන් බලන සීල සමාදන් කරන්න ඉස්සර අල්පේච්ඡතාව ගුණ ද අධිගම අල්පේච්ඡතාවේ දැන් මට මතකයි මම එක භාවනා වල සරණක හිටියයි කාලේ ඒකෙදිත් එහෙමයි ඒ ස්වාමීන් වහන්සේ දෙනවා මයික් මේ සරණ ඉවරලා අන්තිමට භාවනා සමාලෝචනය කියලා දුන්නා මොන මේ වයසක ආච්චිලා නී මිලෝදියක් දන්නේ නැති අම්මලා ධර්මයේ කියන්නේ කළුද සුදුද කියලා ගලප ගන්න බැරි චුට්ටක් යහම වෙනකොට යන්තම් දේවල් වලට ගිහිල්ලා මේ ඔය මේ හාලි පාලි කියන අය ඊට පස්සේ ගිහිල්ලා මේ අර වර්ෂටාන්ට වාඩි වෙලා අනේ මේ ස්වාමීන් වහන්සේ මා විතර කෙරෙව්වා මට අමාකිරි පෙව්වා කීකේ කියනවා. එතකොට අර මිනිස්සු ඔක්කොම අහගෙන ඉන්නවා මේක අනේ සාදු කියනවා. ඊට පස්සේ මිනිස්සු කියනවා මම අහගෙන ඉඳලා තියෙනවා නඟ ඒ කාලේ මේ අවුරුදු 25කට කලින් මිනිස්සුන්ට මිනිස්සු ඇවිල්ලා යාට අඟත ගගා කියන ඔය අනං කරගත්ත නේ ඩාලින් ඔය අනං හරි කියනවා. මේ යෝගියෙන් මම බේරිච්ච කෙනෙක්. දැන් කරන්න දෙයක් නෑ අපිට අනිත් ඒකට අහුවිලා. මම මේ කියන්නේ කොයි කාටවත් විරුද්ධව නෙමෙයි. මම මේ කියන්නේ සත්‍ය. මම මේ ගැන නොදන්න හිටියා නම් මට මේක කියාගන්න බෑ. මං ඒ ගොඩේ හිට ඉඳලා ආපු කෙනෙක්. ඒකයි. ඉතින් ඒ නිසා මේ හොඳට මතක තියාගන්න මේ රත්විනිත සූත්‍රයේ තියෙන පසුබිම. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, අල්පේච්ඡතාවේ හතර ආකාරයි. ඇයි? එයා ලාභ සත්කාරේ ලැබෙන එකට විතරක් නෙමෙයි නොඇලී ඉන්නේ. එයාගේ යම් ගුණයක් තියෙනවා නම් ඒක සංවාගෙන ඉන්නේ. දුතාංග ඊළඟට යම් කිසි ධර්මඥානයක් තියෙනවා නම් ඒකටත් යා ඒක මුල් තැන දෙන්නේ නැහැ අනිත් අය වැඩලන්න. යා ඒකත් හංගගෙන ඉන්නේ. ඊළඟට එයාට අධිගමයක් ලැබු යම් කිසි ධ්‍යාන සමාපatti මොනවා හරි තියෙනවා නම් ඒවත් යා සංගවාගෙන ඉන්නේ. අන්න ಗುಣ ඒ මොනවාද? ಗುಣ සන්තුට්ඨිතා ලද්දදීන් සතුටු වීම පවිවේකතා අසංසග්ගතා ආරද්ධ විරිය ඔක්කොම ගුණ. සීල ඊට පස්සේ සීලේ. සීලේ කියලා කියන්නේ සීලේ බුදුරජාන් වහන්සේ උදාහරණ හැටි දීලා තින්නේ අවිප්පටි සාරත් හානි සංසා.
විපලසර නවීම අනුසස් කොට ඇත්තේය. ඒතර සීලයේ අනුසස් සීලයේ අනුසස් මොකද්ද? විපලසර නවීමයි. අනුසස්. ඊට පස්සේ සමාධි කතා. ඔන්න සමාධිය තුල තමන් ඉඳගෙන අන් අයට සමාධිය ගැන කියලා දෙනවා. ඒක සමාධි කතා. ඊළඟට මේකේ තියෙන පෙන්වා දෙනවා මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණයක් මේ ප්‍රතිවිනිත සූත්‍රයේ විස්තර වෙනවා. දැන් මම ආයේ සූත්‍රයේ විස්තර කියන්නම්. ඒ සූත්‍රයේදී ඔන්න කපිලවස්තු ඉඳලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බහදකින්ද ආවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහුවා මේ භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි මේ දසකතාවේ සමාදම් කරවන, ඒකේ ප්‍රශංසා කරවන, ඒකේ උනන්දු කරවන, ඒකේ සතුටු කරවන භික්ෂුවක් ඉන්නවද එහි කියලා අහනවා. දැනගන්න ලැබුණා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් ඉන්නවා, ඒ තමයි කවුද? බන්තානිපුත්ත පුන්න. එතකොට මේක අහගෙන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, ධර්මසේනාධිපතින් වහන්සේ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ කල්පනා කරනවා, අනේ මන්තානිපුත්ත පුණ්‍යන් වහන්සේට ලාභයක්මයි, මන්තානිපුත්ත පුණ්‍යන් වහන්සේට මනාවු ලැබීමක්මයි, නුවණැති සබ්‍රමචාරින් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අර මන්තානිපුත්තයන් වහන්සේගේ ගුණයන්ගේ බැසගෙන කතා කරනවා. අර නුවණැති සබ්‍රමචාරින් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ මන්තානිපුත්ත ගුණ පුණ්‍යන් වහන්සේගේ ගුණ බැසගෙන කතා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ තනිය අනුමෝදන් වෙවි ඉන්නවා. අනේ මටත් කවදා හරි මන්තානිපුත්ත පුණ්‍යන් වහන්සේ සමග කතා බස් කරන්නට ඇත්නම්, මට මුණ ගැහිලා සතුරු සාමිච්චි ඉදින්ට ඇත්නම්, ඕවම බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇති වෙන උදාර අදහස්. මේ ගුණද වෙන මොකක්ද? මේ ඔක්කොම මොනවද? ගුණ. මේ සියල්ලම ගුණ. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් ඔන්න චාරිකාවේ පිටත් වෙනවා සැවැත් නුවරට. බුදුරජාණන් වහන්සේගේ චාරිකා දෙකක් තියෙනවා, තුරිත චාරිකා අතුරිත චාරිකා කියලා. තුරිත කියන්නේ ඉක්මන් චාරිකාව, අතුරිත කියන්නේ සාමාන්‍ය චාරිකාව. මේක හරි ලස්සනයි. මේ ඉක්මන් චාරිකාව ගැන තියෙනවා, අවබෝධ කළ යුතු ගුණයෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයන් බුදු ඇසින් පේනවා. පෙවුනම් පස්සේ ඒගොල්ලන්ගේ අවබෝධය පිණිස බුදුරජාණන් වහන්සේ වේගවත් චාරිකාව යෙදෙනවා. කොහොමද වේගවත් චාරිකාව යෙදෙන්නේ? මහා කස්සපයන් වහන්සේව මුණගැහෙන්න බුදුරජාණන් වහන්සේ සැනකින් ගව් තුනක් මොහොතකින් ගව් තුනක් වැඩියා ඉරිදී. ඊළඟට තියෙනවා මේ ආලවක යකුන් මුණගැහෙන්න යොදුන් 30ක් මොහොතකින් වැඩියා. අඟුලිමාල මුණගැහෙන්න යොදුන් 45ක් මොහොතකින් වැඩියා. ඊළඟට පොක්කු සාති මුණගැහෙන්න සවැත් නුවරේ ඉඳලා රජගහ නුවරටත් යොදුන් 45ක් මොහොතකින් වැඩියා. ඊළඟට මහා කප්පිනියන් වහන්සේ මුණගැහෙන්න බුදුරජාන් වහන්සේ යොදුන් 200ක් මොහොතකින් වැඩියා. කදිරවණිය තිස්ස තෙරුන් වහන්සේ මුණගැහෙන්න යොදුන් 800ක් වැඩියා. ඊළඟට ධම්මසේනාධිපතින් වහන්සේගේ, අපි සාරිපුත්තයන් වහන්සේගේ සද්විහාරික ශිෂ්‍ය නමක් හිටියා වනවාසික තිස්ස කියලා. ඒ වනවාසික තිස්සයන් වහන්සේ මුණගැහෙන්න යොදුන් 200කුත් ගව් තුනක් වැඩියා. ඒක හරි ලස්සනයි. තියෙනවා මේ තිස්ස තෙරුන් වහන්සේ දකින්ද මේ දවසක් සාරිපුත්තයන් වහන්සේ ආනා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි මේ තිස්ස සාමණේරයන් ගාවට මම පොඩ්ඩක් ගිහින් එන්නද කියලා. සාරිපුත්තේ මාත් වෙනවා කියන පොඩි නම බලන්න. ආනන්දෙන් වහන්සේට කියනවා, ආනන්ද 20,000ක් සත් අභිඥාලාභී රහතන් වහන්සේලාට ලෑස්ති වෙන්න කියන්න කියලා. කියලා දැන් ඔන්න 20,000ක් රහතන් වහන්සේලා සමග අහසට පැනන ගිලා වනාන්තර ආසන්නයේ ගොදුරුගමින්
බහිනවා ගොඩ බහි මේ පාත් වෙනවා ඊට පස්සේ ඒ ගමේ වැඩ කරන මිනිස්සු බුදුරජාන් වහන්සේ දැකලා අනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩම කළා කියලා ඉක්මනට අසුම් පනවලා දානමාන දෙන්න හනිහනික සූදානම් වෙනවා සූදානම් වෙලා දානමාන දීලා උපාසකවරු ගහනවා මේ තරුණ භික්ෂුන් වහන්සේලා අහනවා අර වනාන්තර ආසන්න ඉන්න කොහෙද භාග්‍යතුන් වහන්සේ වඩින්නේ කියලා කොහෙවත් වඩින්නේ නැහැ මේ මේ තිස්ස සාමණේරයන් බලන්න ආවේ කියනවා ඊට පස්සේ තිස්ස සාමණේරයන් වහන්සේව බලලා භික්ෂු සංඝයා සමග වන්දනාමාන බුදුරජාන් වහන්සේට තිස්ස සාමණේරයල වන්දනාමාන කළා කතා කරාම අහනවත් තිස්සය මේ වනාන්තරයේ සැපසේ වාසය කරනවාද එහෙමයි ස්වාමිනි මේ වනයේ සිංහයෝ ඉන්නවා ව්‍යාඝ්‍රයෝ ඉන්නවා මහා හස්තිරාජයෝ ඉන්නවා මෝයෝ ඉන්නවා මොනරයෝ ඉන්නවා මෙයාලා කෑ ගහන්න මගේ හිත තැම්පත් වෙනවා කියන්නේ වනාන්තරයේම ඉන්නවා කියලා මට තේරෙන්නේ එහෙනම් මං ඔයාට බුද්ධ දායාදේ දෙන්න ඕනි කියලා උපසම්පදාව දෙනවා උපසම්පදා දීලා වඩිනවා ඒ තුරිත චාරිකා බලන්නේ බුදුරජාන් වහන්සේගේ කාලේ සාසනික රටාව. ඊළඟට පින්වත්නි අතුරිත චාරිකා කියන්නේ සාමාන්‍ය චාරිකාව. සාමාන්‍ය චාරිකාවේදී බුදුරජාන් වහන්සේ චාරිකා ගෙහින් තියෙනවා තුන් ආකාරයකට. මහා මණ්ඩල චාරිකා, මධ්‍ය මණ්ඩල චාරිකා, අන්තර් මණ්ඩල චාරිකා, ඇතුළු මණ්ඩල චාරිකා කියලා. මහා මණ්ඩල චාරිකාවේදී උන්වහන්සේ යොදුන් 900ක් වඩිනවා. ඒකට මාස 9ක් යනවා. මධ්‍ය මණ්ඩල චාරිකාවේදී උන්වහන්සේ යොදුන් 600ක් යනවා. ඒකට මාස 8ක් යනවා. ඇතුළු මණ්ඩල චාරිකාවේදී යොදුන් 300ක් යනවා ගමනට. හැබැයි ඒක එක එක අවස්ථාවල් ටිකටි කරනවා. සමහර අවස්ථාවල චාරිකාව මාස 7න් ඉවරයි. සමහර අවස්ථාවල චාරිකාව මාස 6න් ඉවරයි. සමහර අවස්ථාවල මාස 5න් ඉවරයි. මාස 4න් ඉවරයි. ඒ හැම චාරිකාවක්ම වඩින්නේ බුදුරජාන් වහන්සේව මිනිසුන්ට පේන්න සලසන්නයි. ඒකට මිනිස්සු හිත පහද ගන්නවා. මලක් හරි පූජා කළොත් එයාට ඒක සුගතිය යන්න උදව් වෙනවා. ඊළඟට ඒ පිරිස පිම්පම් විශ්වාස කරලා ධර්ම මාර්ගය යන්න උපකාර ලැබෙනවා. ඒ වගේ කාරණා සඳහා තමයි බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩින්නේ. ඉතින් උන්වහන්සේ මේ පාරත් සවැත් නුවරින් මේ රජගහනුවරේ දැන් වැඩ හිටියේ. දැන් අර කපිලවස්තු ඉඳලා භික්ෂුන් වහන්සේලාගේ රජගහනුවරට. රජගහනුවරේ වැඩ හිටියේ. දැන් උන්වහන්සේ රජගහනුවරින් චාරිකාවේ පිටත් වුණා. පිටත් වුණේ සවැත් නුවරට. එතන යොදුන් 45යි. එතකොට රජගහනුවරේ ඉඳලා සවැත් නුවරට චාරිකාවේ පිටත් වෙලා සවැත් නුවරට වැඩියා. දැන් පුණ්‍ය මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? මේ වෙලාවේ කොහෙද ඉන්නේ? කපිලවස්තුවේ. කපිලවස්තුව තමයි ජාති භූමිය කියන්නේ. ඒ කපිලවස්තුවේ ඉඳලා තමයි භික්ෂුන් වහන්සේලා වැඩි 500 නම. දැන් පුණ්‍ය කපිලවස්තුවේ ඉඳලා සවැත් නුවරට කොච්චර දුරද? යොදුන් 15යි. දැන් මේ විස්තර අහනකොට හොඳටම තේරෙනවා මේ දඹදිව ඉන්දියාවේ වෙච්ච සිද්ධිය කියලා. මෙහෙ නෙමෙයි. හොඳට තේරෙනවා මේක. අනේ මිනිස්සුනේ දඹදිව වන්දනා කරලා හිත පහදව ගන්න තියෙන එක නැති වෙනවනේ. ඊළඟට මිනිස්සුන්ට අඩු ගානේ තව උතිසාවියවත් යන්න තියෙන නම් ඒකත් නැති වෙනවනේ. මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්න නැත්නම් ඒකත් නැති වෙනවනේ. බලන්න අවුරුදු පහකින් තව රිසල්ට්. ඒ නිසා මේ මම මේක කියන්නේ හැමෝගම කෙරෙහි කරුණාවෙන්. බුදුරජාන් වහන්සේගේ ධර්මීයතම අපි මුල් තැන දෙන්න ඕනේ නිසා දැන් අනිත් එක තමයි බුදුරජාණන් ලංකාවේ වැඩිපුර සෙල්ලිපි අධ්‍යයනය කළ තියෙනවා අපේ රටේ උතුම් හාමුදුරු නමක් එල්ලාවල මේදානන්ද නායකහරු. උන්වහන්සේ තරම් මං හිතන්නේ ලංකාවේ පුරාණ සිද්ධස්ථාන වල ඇවිද්ද ගවේෂණය කරපු එක කෙනෙක් ඉඳී කියලා. උන්වහන්සේ පුරාවිද්‍යා චක්‍රවර්ති. ඉවුනම් උන්වහන්සේ අවංකවම කියනවනේ අපි මේ ඔක්කොම මම බැලුවා බුදුරජාන් වහන්සේ මේ පහළ වුණේ කියලා එහෙම නෑ. ඉතින් ඒ නිසා මේ අපි හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. එක එක්කෙනා කිව්ව පමණින් අපි ඒවා ගන්න නැති වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් අපිට නිකන් පින් කරගෙන තියෙන අවස්ථාව. දැන් අන්තිමට වෙන්නේ මොකද්ද? කෙනෙක් දඹදිව යනවා. බුදුරජාන් වහන්සේ වන්දනා කරනවා. අර මතයේ පිළිගත් එක්කෙනා අනුමෝදන් වෙන්නේවත් නැහැ.
හිතේ ද්වේෂයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ අනේ මේ මොකද මේ බොරු ගමන් යන්නේ, අන්න අර හාරුකිනේ කොයාගෙන ඔක්කොම කියලා. ඉතින් හරි සංවේග ජනකයි. ඒකයි මේ මම අපි කියන්නේ මෙහෙම. මම මේ භාවනා ගැන කියන්න පටන් ගත්තේ ඒකයි. මේ මෙහෙම මෙහෙම රවුම ගහපු කෙනෙක් මං කියලා. මට එහෙම කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මං ඉස්සර මෙහෙම කිව්වද? ඒ කියන්නේ මම මේවා. මම මේව කියන්නේ අර සාමාන්‍ය මිනිසුන්ට ධර්මඥානය නැති නිසා, ඒ මිනිස්සු ඉක්මනට නොමග යන නිසා. නොමග ගියාම හරි පැත්තට ඉන්න අමාරු නිසා. ඉතින් අපි තාම සූත්‍රී භාගයයි කිව්වේ. ඉතින් ඒ පුණ්‍ය මහරහතන් වහන්සේ කපිලවස්තුවෙන් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ බෑ දකින්ද පාන්දර සවැත් නුවරට වැටියා. බුදුරජාණන් වහන්සේ දන්නවා කෙලීම ගන්ධ කුටියට වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දොර ඇරලා තිබ්බ ගන්ධ කුටිය. පුණ්‍ය මහරහතන් වහන්සේ කුටිය ඇතුළට වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භික්ෂුන් වහන්සේ නමක් දැක්කා. අඳුනා ගත්තා මේ වැඩියේ අර රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු දසකතාව පතුරු නිතර සංඝයාට කියන දසකතාවේ සමාදන් වෙලා ඉන්න පුණ්‍යයන් වහන්සේ මං පුණ්‍ය මන්තානි පුත්‍යයන් වහන්සේ වැඩම කළා කියලා දැක්කා. දැකලා ඒ භික්ෂුව ඉක්මනින් ගිහිල්ලා කණේ තියනවා. කාගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කණේ තියෙනවා. ස්වාමීනි, ආංගිදා වහන්සේ කිව්වනේ අනේ හරි ලාභයක් මේක පුණ්‍යයන් වහන්සේ මන්සානේ පුත්‍යයන් පුණ්‍යයන් වහන්සේට සාස්තුරුන් වහන්සේ ඉදිරියේ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා ගුණවල බැසගෙන බැසගෙන කියනවා. ඒ සාස්තුරුන් වහන්සේත් ඒ කියන එක අනුමෝදන් වෙනවා. ආං වැඩලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝ 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 කියලා එළියට වැඩියා. ආං වඩිනවා අපව කිව්වා ආන්දවණී පැත්තට. සාරිපුත්ත මහරහතන් වහන්සේත් දැන් උන්වහන්සේ ඈත පේනවා. සාරිපුත්ත මහන්සේ පිටිපස්සෙන් කෑ ගහිලා නැහැ. හෝ හෝ ඉන්න මේ එනවා ඒව නැහැ. ඉරිදි තියෙන රහතන් සාරිපුත්තයන් වහන්සේට ඉරිදීන් ලඟ වෙන්නෙත් නැහැ. ඇයි හේතුව? අල්පෙච්චයි. අධිගමයෙන් උදං අනන්නේ අල්පෙච්චයි. පුණ්‍ය මහරහතන් වහන්සේ වඩිනවා, උන්වහන්සේ ඈත පේනවා. මේක හරි ලස්සනයි වචනේ. මේකේ තියෙනවා පේන විදිය. මේක කියනවා පේන විදිය. සාරි තරමාණ රූපෝ නිසීදනං ආදාය ආයපත්ත පුණ්‍ය මන්තාන කලබලින් වාඩි වෙලා හිටපු නිසීදනිය අරගෙන අතට කලබලින් පිටත් වෙනවා. පිටත් වෙද්දී සාරි මේ පුණ්‍ය මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් කවුද දැන් මේ වඩින්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ හිස පෙනිපෙනි පිටිපස්සෙන් වඩිනවා. ඒකෙන් ටිකක් ඈත. ඉතින් ටික අපි හවසට කතා කරමු. සාදු සාදු සාදු. දම් සිහනද?